අභිප්පේරණය මාතෘකාව ලියා ගන්න අභිප්පේරණය motivation හරි මේක වැදගත් පාඩමක් මේ පාඩම හරහා අවසාන විභාගෙත් සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා ගන්න පුළුවන් ඒ වගේම මේ පාඩමත් මේක හරහා ඉගෙන ගන්න කරුණු කාරණා අනිවාර්යයෙන්ම රැකියා ජීවිතයේදී යොදා ගන්න භාවිතා කරන්න සිද්ධ වෙනවා ඔයාලට ඒ නිසා මේක වැදගත් කොට සලකන්න ඕන තැන හරිද එතකොට අපි අද දවසේ නම් කතා කරන්න යන්නේ මොකද්ද අභිප්‍රේරණය එහෙම නැත්නම් motivation අභිප්‍රේරණය හරි right මොකද්ද ඔය කියන අභිප්‍රේරණය කියලා අපි බලමුකෝ හරි දැන් මේ වගේ දේවල් අපි කතා කරමු ඔයාලට අභිප්‍රේරණ motivation factors කියන එක අභිප්‍රේරණ සාධක වගේ කියන ඒවා හැමතැනකදීම වගේ ඇහිලා තියෙනවනේ ඇහෙනවා ඒක ඔයාලා ඉගෙන ගන්න පරිසරය ඇහෙනවා රැකියා පරිසරයන් වල වෙනවා වටපිටාවේ මේක ඇහෙන එකක් තමයි මේ අභිප්‍රේරණේ අභිප්‍රේරණේ කියලා කියන්නේ එතකොට මොකද්ද මේ අභිප්‍රේරණේ කියලා කියන්නේ අභිප්‍රේරණේ කියන එක ගත්තොත් එහෙම මම මෙහෙම කිව්වොත් එහෙම මේක ඉටු නොවුණු අවශ්‍යතාවයක් හරිද ඉටු නොවුණු අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම සඳහා ක්‍රියා කිරීම තරලව ගත්තොත් ඉටු වෙච්ච නැති අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම සඳහා ක්‍රියාත්මක වීම තමයි අපි කියන්නේ මොකද්ද අභිප්පේරණය කියලා. එතකොට මේ අභිප්පේරණය තුළ ගත්තට පස්සේ මේක අපිට සාමාන්‍ය අභිප්පේරණය කතා කරන්න පුළුවන්. හැබැයි සංවිධානයේ පැත්තෙමුත් අභිප්පේරණය අපිට කතා කරන්න වෙන සංවිධාන දෘෂ්ටි කෝණයෙන් මොකද්ද අභිප්පේරණය කියලා කියන්නේ මම ඔයාලට කිව්වොත් එහෙම මෙන්න මේ ඉටු නොවුණු අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම සඳහා ක්‍රියාත්මක වීම කියලා කිව්වොත් එහෙම දැනට ඉන්න සේවකයෙක් නම් ඒ සේවකයාගේ දැනට ඉටු නොවුණු අවශ්‍යතාවයක් තියෙනවා එතකොට මේ අවශ්‍යතාවයත් එක්ක යාගේ අසහනයක් ඇති වෙනවා නේද ඒ අසහනය ඇදගෙන යනවා කියලා අපි කියන්නේ ඇදගෙන යනවා කියලා කියන්නේ ඩ්‍රයිව්ස් කියලා කියන්නේ ඩ්‍රයිව්ස් කියලා අපි කියන්නේ ඒතොර ඇදගෙන ගිහිල්ලා අවසානයේ අපි සොයන ලද චර්යාවත් එක්ක තමයි මේක සලකා බලන්නේ මේක ඉටු වෙනවද නැද්ද කියලා බලන්න යන්නේ. එතකොට සේවකයෙක්ගේ ඉටු නොවුණු අවශ්‍යතාවයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. දැනට හිතන්න මේ ඉන්න සේවකයාගේ වැටුප දැනට හම් වෙන්නේ යාට රුපියල් 25000. හරිද? එතකොට මෙයා බලාපොරොත්තු වෙනවා මේක 35000ක් කරන්න. එතකොට මේක තාම ඉටු වෙලා නැති අවශ්‍යතාවයක් මේ 35000 කියන්නේ. එතකොට මෙන්න මේ 35000 ලබා ගැනීම සඳහා එයා උනන්දුවෙන් උත්සාහයෙන් යුක්තව කටයුතු කිරීම තුළ අවසානයේ 35000ක් ලබා ගැනීමට ක්‍රියා කිරීම තමයි අභිප්‍රේරණය කියලා කියන්නේ. හැබැයි හැම වෙලාවෙම මේ අභිප්‍රේරණය ගත්තට පස්සේ ඔය කියන 35000ට එන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසාම අපි කියනවා අභිප්‍රේරණය හැම වෙලාවෙම තෘප්තියෙන් අවසන් වෙන්නේ නැහැ කියලා. අතෘප්තිය කියන එක ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙයා 25000යි දැනට හම් වෙන්නේ මෙයා මහන්සි වෙලා උනන්දු වෙලා වැඩ කරනවා හැබැයි ආයතනයේ මෙයා තාම මෙයාට ගෙවන්නේ 28000 නේද ආයතනය එහෙම කරන්න පුළුවන් නේ එහෙම වුත් එහෙම මෙයා අපේක්ෂා කරන තැනට ඇවිල්ලා නැහැ ඔයාලා ඉගෙන ගන්න කාලේ ඔයාලා ගොඩාක් මහන්සි වෙනවා ඉටුනොම අවශ්‍යතාවයේ ඒකක් කියලා හිතුවොත් ඒකක් ගන්න මහන්සි වෙනවා අවසාන ප්‍රතිඵලයේ සමහරට 100ක් වෙන්න පුළුවන් නේද ෆස්ට් ක්ලාස් එකක් ගන්නවා කියලා හිතාගෙන තමයි ඉස්සල්ලාම අවුරුද්දේ කැම්පස් එකේ වැඩ පටන් ගන්න නේ එතකොට උනන්දු උත්සාහයත් එක්ක ඕම ඇවිල්ලා අන්තිම අවුරුද්දේදී අපි හිතන අඩුම ගානේ ෆස්ට් ක්ලාස් නෙවෙයි මේ බැච් එකත් එක්ක මේක ඉවර කරගන්න තිබ්බනම් කොච්චර ලොකු දෙයක්ද කියලා. ඇයි ඒ? එතකොට බලාපොරොත්තු වෙච්ච තරමටම උනන්දු වෙලා උත්සාහ වෙලා හැබැයි අවසාන ප්‍රතිඵල එහෙම වෙලා නැහැ. ඕක තමයි අර නරියගේ මිදිවැලේ කතාවේ නේද? නරියෙක් හිටියා. ඉතින් ඒ නරියා මොකද කරේ? යනකොට දැක්කා ගහක මිදිවැලක් තියෙනවා නේ මිදිවැලක් තිබ්බා මේ මිදිවැලේ මිදිපොකුරක් එල්ලලා තිබ්බා නරියා මේක දැකලා නරියට හිතුණා මේ කොමල් කඩා ගන්න ඕනේ කියලා හරිද එතන කඩා ගන්න කියලා හිතලා නරියා උඩ පැන්න හැබැයි අවසානයේ මේ කඩා ගන්න බැරි වුණා ඊට පස්සේ නරියා කිව්වලු මිදි තිත්තයි කියලා ගියාලු නේද හැබැයි ඔය කියමන එදාට වළංගු වුණාට මතක තියාගන්න වර්තමානයේ ඔබ ගලප ගන්නකොට අපි කියන්නේ නරියයි මිදිවැලේ ඊට වඩා වෙනස් කතාවක්. එදා නරියා වගේ නෙවෙයි අද නරියා මේ මිදිවැල දැක්කනම්
උඩබැනලා කඩා ගන්න බැරි වුණා නම් නරියා අනිවාර්යෙන් පොල්ලක් ගෙනල්ලා ගහලා මේ කඩා ගන්නවා. එහෙම නැත්නම් මේ වැල කපලා හරි සමානලාට නරියා මේක කඩා ගන්න ඕනේ. හේතුව තමයි නැවත වරක් මෙයා ගිහිල්ලා අපව වෙනකොට මේ මිදි පොකුර තියෙන්නේ නැහැ. හේතුව තවත් නරි මේක පිටිපස්සේ එනවා. ඒ අය දැක්කොත් සමානලාට මේ කඩා ගන්නවා. මම ගිහිල්ලා එනකම් මේක ආයෙ තියෙන්නේ නැහැ. මේ අවස්ථානුකූලව මේක අනිවාර්යෙන් මම කඩා ගන්න ඕනේ. මේකෙන් අපි කියන්නේ වෙන මොනවද නෙවෙයි අතීතයට සාපේක්ෂව වර්තමානයේදී සම්පත් කියලා ගත්තොත් මිදි පොකුර සම්පතක් කියලා ගත්තොත් රිසෝස් එකක් කියලා ගත්තොත් එහෙම මේ සම්පත් හිගයි. ඒතකොට හිග සම්පත් ලබා ගැනීම සඳහා උපරිම මහන්සි වෙන්න ඕනේ නැත්නම් මේකේ අක්ෂි තරගයක් තියෙනවා. ඒ තරගෙන් තමන් පරාජයට පත් වෙනවා. හරිද? ඒ නිසා අනිවාර්යෙන්ම එදාට වඩා හාත්පසින්ම අද ක්‍රියාත්මක වෙන විදිය වෙනස්. ඒක තිත්තයි කියලා කියන්නේ කවදාවත් එයාට ආයේ හම්බ වෙන්නේ නැහැ. එහෙම නෙවෙයි උත්සාහය උනන්දුවත් එක්ක මෙතෙන්ට යන්න ඕනේ. සමහරවල් ලකුණු අඩු වෙන්න පුළුවන් පළවෙනි සෙමස්ටර් එකේ දෙවෙනි සෙමස්ටර් එකේ. හැබැයි ඊගොල්ලෝ වැඩි කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ නේ. අපි උනන්දු වෙලා මහන්සි වෙලා අවසානයේ මෙතනින් එළියට ඇවිල්ලා අපිට ෆස්ට් ක්ලාස් එකක් ගන්න බැරි නම් අඩුම ගන්න පස්සේ MA එකක් හරි MSc එකක් හරි කරන්න හරි උනන්දු වෙන්න ඕනේ. ඒතර ඒ වගේ දැනකට අපි තල්ලු වෙන්න ඕනේ නේ. ඒකත් එක්ක තල්ලු වෙලා ගිහිල්ලා තමයි අපේ උනන්දු උත්සාහයත් එක්ක අපේ බලාපොරොත්තුව ඔයාලගේ බලාපොරොත්තුවක් තියෙනවා නම් මාසෙට ආව රුපියල් 70000ක් 80000ක් හම්බ කරගන්න ඕනේ වැඩපක් හොයා ගන්න ඕනේ. उत्साह තුන් ලක්ෂ 50000ක් ලක්ෂ 4ක වගේ වැඩක්වත් වෙන්න ඕනේ. එහෙම කරනවා නම් කවුරු හරි මට රුපියල් ලක්ෂයක් දෙයි. හරිද? ඒක හොඳටම මතක තියාගන්න. ඒ නිසා උනන්දු උත්සාහය මට ස්පන්දාන වැඩක් ඕනේ නම් මම ඒ වගේ 3-4 ගුණයක වැඩ කරන්න ඕනේ. මේ කියන සාධකයේ සමහර අවස්ථාවන් වල රාජ්‍ය සේවයෙන් නැති වෙන්න පුළුවන්. නමුත් මම මේ කියන පෞද්ගලික සේවය තුල රාජ්‍ය සේවයට දැන් අලුතෙන් බඳවාගත්ත රුපියල් 40000ක වගේ වැඩකට බඳවාගෙන තියෙන උපාධිධාරී තර බෞද්ධික අංශයකට වඩා වැඩි වැඩිපුරම යන්න පුළුවන්. හරිද? වැඩි වැඩිපුරට යන්න පුළුවන්. ඒක මතක තියාගන්න. ඒක තීරණය වෙන්නේ තමන්ගේ උනන්දු උත්සාහයත් එක්ක. ඒතර අභිප්‍රේරණය කියලා කියන්නේ හැම වෙලාවෙම වැටි වැටි නැගිටින කතන්දරයක් වැටෙනවා නැගිටිනවා. හැබැයි අවසාන ප්‍රතිඵලය තමන් ළඟා කර ගැනීම සඳහා උනන්දු උත්සාහය තමන් සතුව තියෙන්න ඕනේ. මේක තව කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න පුළුවන් කතාවක් නෙවෙයි. තව කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න පුළුවන් කතාවක් නෙවෙයි. මතක තියාගන්න ඔයාලා ජීවිත කාලය තුල ඔයාලා භුක්ති විඳින්න තව බොහෝ දේවල් තියෙනවා. හරිද? මේවා පිළිබඳ ආසාවක් ඇති කරගන්න. නේද? අපි මෙතනත් කියන්නේ ඉටු නොවුණු අවශ්‍යතාවයක් තියෙනවා. ඒකත් එක්ක අසහනයක් තියෙනවා. අසහනය කියලා කියන්නේ ඒක ඉටු කර ගැනීම සඳහා දරන තියෙන කැමැත්ත අසහනය කියලා කියන්නේ. දැන් එහෙනම් ඔයාලා තුල අසහනයක් තියෙන්න ඕන මොනවා සම්බන්ධයෙන්ද? මෙතෙක් ඉටු නොවුණු අවශ්‍යතා පිළිබඳව. මම ඔයාලගේ ජීවිතයට බද්ධ කරන මේක කිව්වොත් එහෙම ඔයාලගේ ජීවිතය තුල මෙතෙක් ඔයා ඉටු කරගෙන නැති අවශ්‍යතා අපි හිතමු කාර් එකක් නැහැ ඔයාලට ගෑන් ළමයි පිළිවෙල ළමයි කියලා ભેදයක් නැහැ හැමෝටම අද වෙද්දි වාහනයක් තියෙන්න ඕනි කාර් එකක් නැහැ හැබැයි මම කාර් එකක් ගන්න ඕන අසහනයක් තියෙනවා ආසාවක් තියෙනවා මේක මම ඉටු කරගන්න ඕනි මටම කියලා ගෙදරක් නැහැ අන්න මටම කියලා ගෙයක් ගන්න ඕනි කසාදයක් කරගන්න ඕනේ මේක අවශ්‍ය විදියට පිළිවෙලට ඒක කරගන්න ඕනේ කියලා මුදල් ටික හොයා ගන්න ඕනේ නේද විදේශ සංචාර ගිහිල්ලා නැත්තම් මම විදේශගත වෙන්න ඕනේ නේද රටවල් කීපයක ගිහිල්ලා සවාරි ගාලා එන්න පුළුවන්කම තියෙන්න ඕනේ ලංකාව ඇතුළේ තියෙන ප්‍රධාන පෙළේ හෝටල් වලට ගිහිල්ලා කාලා බීලා මුදවට ඇවිදලා එන්න පුළුවන්කම මට තියෙන්න ඕනේ මට එහෙම ආසාවක් ඇති වෙන්න ඕනේ එහෙම ආසාවක් ඇති වුණොත් තමයි ඒකම ඉටු කරගන්න උත්සාහ කරන්නේ එහෙම ආසාවක් නැති මනුස්සයා උත්සාහ කියලා පැත්තකට හැමදාම ජීවිත කාලේ උත්සාහ කියලා එක ගෙවනවා යම් දවසක ඕන හැදුණු මෝටර්සයිකල් එකකට වගේ යන්න පුළුවන් එතන ගියා නේ නේද හැබැයි ආසාව ඇති කරගත්ත මනුස්සයා ඒව තුන දුවන්න ඕනේ තර මට ආසාවක් නැත්තම් විදේශ රටක ගිහිල්ලා සවාරියක් ගාලා එන්න ඕනේ කියලා මං කවදාවත් ඒ සඳහා ලෑස්ති වෙන්නේ නැහැ නේ. ඒ සඳහා ලෑස්ති වෙන්නේ නැහැ කියන්නේ මං මුදල් උපයන්නේ නැහැ මහන්සි වෙන්නේ නැහැ. හැබැයි මට ආසාවක් තිබුණා වාහනයක් ගන්න ඕනේ කියලා මං ඒ ආසාව සඳහා මහන්සි වෙලා උනන්දු වෙලා වැඩ කරනවා. එහෙනම් ආයතනයකට ගියා ආයතනයේ රැකියාව කරන අතරතුර පරිබාහිර ඔබට යමක් කරන්න පුළුවන්ද කියලා හොයලා බලන්න. ඒක තුල යමක් උපයන්න පුළුවන්ද කියලා හොයලා බලන්න. නේද? संप्रदायिक हितने
ඉන්න පිරිසක් නිර්මාණය කරන්න නෙමෙයි. මේ පාඨමාලාව ඇස්සේ ආපු අය අනිත් අයට වඩා වෙනස් වෙන්න ඕනේ. හිතන විදිය වෙනස් වෙන්න ඕනේ. උනන්දු උත්සාහය වැඩි වෙන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ නේද? ඔයාලා මේ පාඨමාලාවක් හදාගන්න ඒක ඇතුලේ උනන්දු උත්සාහය වැඩි කරගන්න ඕනේ. එතකොට අනිත් අය අභිභවා යන්න වඩා පුළුවන්. එතකොට අනිත් අයට මේවා ඇහෙන්නේ නැති වුණාම එයාලා සාමාන්‍ය මට්ටමේ ඔහේ ඉන්නකොට ඔයාලට පුළුවන් මේවා ඇහිලා උනන්දු වෙලා උත්සාහය දාලා මෙතනින් ඉස්සරහට පණින්න. මෙතනින් ඉස්සරහට පැනනට පස්සේ මෙතනින් ගියා සුන්දර ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ දකින්න, ඒ ලෝකේ බලන්න නේද? ඒකේ ඔයාලා කාලා නැති කෑම තියෙනවා. කාලා නැති කෑම තියෙනවා. ඇඳපු නැති ඇඳුම් තියෙනවා. ඔය සුන්දර විරුම් තියෙනවා. ඒකට හිතා ගන්න බැරි සුන්දර දේවල් එකස්සේ තියෙනවා. හැබැයි සදාකාලිකව ඒවා දකින්නවත් නොලැබෙන මට්ටමේ ඉඳිපා උත්සාහ කරන්න. මේ කරදී වලල්ලෙන් එහාට යන්න නම් අපි අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ. මේ වගේ ඉගෙන ගන්න කාලේ හරියට ඒ දේවල් ටික ඉගෙන ගන්න ඉවර වෙලා ඊට පස්සේ බලන්න ව්‍යාපාර ලෝකෙට ගිහිල්ලා ව්‍යාපාරත් එක්ක හැප්පිලා Tamanṭama කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් නම් එහෙමයි. එහෙම නැත්නම් ව්‍යාපාරයක් එක්ක බද්ධ වෙලා වැඩ කරනවා නම් එහෙමයි. ඒ හැම තැනදීම උනන්දු උත්සාහය දියා ගන්න හැම දෙයක්ම පිළිවෙලට කරන්න උත්සාහ කරන්න නේද? දැන් මේ වෙනකොට සමාජලට අවුරුදු 25 26 27 වෙච්ච අය මේ කස්සේ ඉන්නව නේද? කසාද බැඳපු අය ඉන්නව. ඒතර කසාද බඳින්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් ඒ අය බලාපොරොත්තු වෙන කසාද කොහොමද කරගන්න ඕනේ කියලා ඒව සැලසුම් කරන්න නේද? ඒ වගේම අර කියන්නේ ඉටුනුම අවශ්‍යතාව ඉටු කර ගැනීම සඳහා අසහනයක් තියෙනවා දැන් නේ. මම සාමාන්‍ය හෝටලයක කසාදයක් වදිනවද? ඉහළ පෙළේ හෝටලයක කසාදයක් වදිනවද? එතකොට ඒක තීරණය වෙන්නේ මගේ තියෙන හැකියාවත් එක්ක. මට හැකියාවක් තියෙනවා නම් මට තරු බහේ හෝටලයක කසාදයක් කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඒක අනිත් මිනිස්සු විවිධ අර්ථකථන කරුවට මට හැකියාවක් තියෙනවා මම ඒක කරනවා නේ. එහෙම නැත්තම් මට තරු තුනක හෝටල් එකක් නම් ඒකේ හැරිම මේ වැඩේ කරනවා. එහෙමත් බැරි නම් ගෙදරට ගිහලා රෙජිස්ටර් කේක් ලව්වා ඒ කසාද ලියාපදිංචි කරන්න පුළුවන්. එහෙමත් බැරි නම් රෙජිස්ටර් ඉන්න තැනට ගිහිල්ලා කසාද ලියාපදිංචි කරන්නත් පුළුවන්. ඒතකොට රෙජිස්ටර් ඉන්න තැනට ගිහිල්ලා ලියාපදිංචි කරනවද? රෙජිස්ටර් ගෙදර ගෙනල්ලා ඒ වැඩේ කරනවද? රෙජිස්ටර් හෝටලයකට ගෙනල්ලා කරනවද? ඒ හෝටලේ තරු තුනේ එකක්ද, හතරේ එකක්ද, පහේ එකක්ද කියලා තීරණය කරන්නේ තමයි. හරිද? තමන්ගේ දරුවා ගමේ තියෙන ලංකාව මොනවා කතා කරත් ලංකාව ඇතුලේ තියෙන අධ්‍යාපන ක්‍රමයත් එක්ක මේ පද්ධතිය හැදිලා තියෙනවා. ඒවා නැහැ කියන්න බෑ. ඒ නිසා තමන්ගේ දරුවා ගමේ තියෙන පොඩිම ඉස්කෝලේට දානවාද? එහෙම නැත්නම් ඔය කියන ලොකු ඉස්කෝලේකට දාලා ජනප්‍රියයි කියන පාසලකට දානවාද? එහෙම නැත්නම් ජනප්‍රිය බවත් අභිභවා වගේ අන්තර්ජාතික මට්ටමේ තියෙන ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දානවාද කියලා තීරණය කරන්න සිද්ධ වෙනවා නේ. ඒතර මේ සියල්ල තීරණය වෙන්නේ තමන් හිතන පතන දේවල් එක්ක. එහෙනම් මෙන්න මෙතන ඉඳන් අවශ්‍යතාවයක් ගොඩනගිය යුතුයි. ඒතොර හැමෝටම සමානලවට අභිප්‍රේරණයක් ඇති නොවේ. මොකද මෙයාට 25000 ඇති කියලා හිතුවොත් එහෙනම් එයා 25000 තුලින්දී මහන්සි වෙන්නේ නැතුව ඒකෙන් කාලා බීලා ඉදී. දැන් රාජ්‍ය සේවයට ගිය ගමන් මොකද වෙන්නේ? ඔයාගේ බලාපොරොත්තු එහෙම් පිටින්ම අර පොරෙන් ගහ කපලා දැම්මම ඔය විනාශ වෙලා යනවා. එයි එහෙම වෙන්නේ. රාජ්‍ය සේවයට ගියාට පස්සේ දැන් හිතන්න උපාධිධාරියා ගියාට පස්සේ රුපියල් 40000යි. එතන යා මුකුත් හිතන්න බෑ යා. उत्साह සැප සම්පත් එක්ක යන ගමන එහෙම් පිටිම සමානලා ලොප් වෙලා ගිහිල්ලා සාරියක් දෙකක් අරගෙන 40000 මැච්චෙන විදියට මාසෙ කාලා බීලා කීයක් ඉතුරු කරගන්න ඕනි කියලා එහෙම හිතන්න පුළුවන් නේද? ඒතර මේ සියල්ල සිද්ධ වෙන්නේ මොකක් එක්කද? තමන් හිතන පතන දේවල් එක්ක. එහෙනම් හිතන පතන දේවල් වෙනස් කර ගැනීම තමයි අභිප්‍රේරණය අපි අස්සෙන් පැහැදිලිව කතා කරන්නේ. මේක ඔයාගේ කෝණයෙන් බලලා ඔයාට මේක බද්ධ කරගන්න ක්‍රියාත්මක වෙන්න සංවිධානයකින් මේක බලාපොරොත්තු වෙන්නේ මේක එහා ගිය දෙයක්. සංවිධානය බලාපොරොත්තු වෙන්නේ සේවකයාගේ ඉටු නොවන අවශ්‍යතාව ඉටු කරලා දෙන්න නම් සංවිධානයේ අරමුණු පරමාර්ථ ඉටු කරන්න ඕන. උදාහරණයක් විදිහට සේවකයාට තව 10000ක් මම වැඩි කරන්න. හැබැයි මේ වෙනකොට අපේ ලාභයේ ලක්ෂ 10 නම් ඒක ලක්ෂ 15ක් වෙන්න ඕනේ කියලා සංවිධානයේ තීරණය කරනවා. එතකොට සංවිධානයේ අතුරේ ලක්ෂ 5ක් තව වැඩි වෙනවා නම් සේවකයාට තව ලක්ෂ 10 රුපියල් 10000 දෙනවා. එතකොට මේ 10000 ගන්න නම් සේවකයන්ට සිද්ධ වෙනවා ලක්ෂ 5ක් සංවිධානයේ රුපියලා දෙන්න. ඒක තමයි සංවිධානයේ බලාපොරොත්තු වෙන්නේ. හැබැයි තවත් දෙයක් සිද්ධ වෙනවා. සමහර වෙලාවට කැමැත්ත උනන්දු ඔක්කොම තියෙනවා ක්‍රියාත්මක නොවීම නිසා මේ දේවල් නොලැබී යන්න පුළුවන්. එහෙනම් හැම වෙලාවෙම දවස සැලසුම් කරන්ඩ, දවසත් එක්ක සතිය සැලසුම් කරන්ඩ, ඒ සතියත් එක්ක මාසෙ සැලසුම් කරන්ඩ, ඊට පස්සේ ඔයාගේ
අවුරුද්ද සැලසුම් කරගන්න ඒක අවුරුදු 2ට අවුරුදු 3ට අවුරුදු 5ට යනකම් හදාගන්න අවුරුදු 10ට යනකම් මම කියන්නේ සමාලාට පුළුවන් නම් 10ටත් හදාගන්න හැබැයි මතක තියාගන්න ඔයාලා තුල ලබන සතිය දෙක වෙද්දී ඔයාලා අනිවාර්යෙන් සැලසුමක් හදාගන්න මේ මාසේ කොහොමද ඔයා ගෙවන්නේ ඊට පස්සේ ඊගාව අවුරුද්ද කොහොමද ඔයා ගෙවන්නේ ඒ අවුරුද්ද ඇතුළ ඔයාගේ බලාපොරොත්තු මොකද්ද මේ දෙවෙනි අවුරුද්ද වෙද්දී ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නේ තුන්වෙනි අවුරුද්ද අවසානයේ මොනවද බලාපොරොත්තු වෙන්නේ හතර ඉවර වෙලා පහ වෙනකොට ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා ඔයා ඇත්තටම හදාගෙන තියාගන්න එහෙම නැත්නම් ඔයාට ඔයාගේ ජීවිතේ සමහර දේවල් ලඟා කරගන්න කාලෙ නැති වෙලා යයි ඒ නිසා මේ අවුරුද්ද ඉවර වෙනකොට 2022 ඉවර වෙනකොට ඔයාගේ අධ්‍යාපන සුසුකම් ඔයාගේ මොනවා වෙන්න ඕනේද රැකියාවට යනවා නම් රැකියාවක් ලබාගෙන තියෙන්න ඕනද රැකියාවේ ඉන්නවා නම් උසස් තීන් ලබාගෙන තියෙන්න ඕනද කියලා ඊගාට 2023 වෙනකොට ඔයා ළඟා කරගන්න ඕනේ මොනවද කියලා ඔයා ලියලා තියෙනවා ඒතකොට ඇත්තටම පුළුවන් ඒ අවුරුද්ද මැදට යද්දී ඔයා මේවා ළඟා කරගෙන තියෙනවා කියලා බලන්න 2024 ට යද්දී මොනවද ඔයා ළඟා කරගන්න හිතුවේ ඒව ඇත්තටම ළඟා වෙලාද 2025 වෙද්දී ඔයා ළඟා කරගන්න හිතන දේවල් සහ 2026 ඔයා ළඟා කරගන්න හිතන දේවල් ඇත්තටම ලියන්න ප්‍රායෝගිකව ලියලා මේක තියාගන්න මේක ලියලා තියාගත්ත ගමන් ඔයාට පුළුවන් මේවා ඇත්තටම ඉටු වුණාද නැද්ද කියලා බලන්න දැන් සමාන්තරවට 2022 ඉටු කරගන්න දීලා තියෙන ඒවා එකක්වත් සමාන්තරවට ඉටු වෙලා නැත්තම් ඔයාට තේරෙනවා ඔයා ඒ විදිහට කැප වෙලා නැහැ කියලා මේවා නිකන් හම්බ වෙන්නේ නැහැ ඉටු කරගන්න නම් අනිවාර්යයෙන්ම ඉටු කර ගැනීම සඳහා උනන්දු උත්සාහය තිබිය යුතුයි මම ඔයාලට සරල උදාහරණයක් කිව්වොත් එහෙම මගේ ජීවිතයත් එක්ක කිව්වොත් එහෙම ජීවිතේ ඉටු කර ගැනීම සඳහා මම කිව්වේ අර මට PhD එකක් ගහගන්න ඕනේ PhD එකක් කරන්න ඕනේ කියන එක ඇති උනේ මුල්ම කාලේ මම හිතන්නේ උපාධිය ගන්න කාලේ ඉඳන්ම තිබුණ දෙයක් තමයි PhD එකක් කරලා ඉවර කරගන්න ඕනේ කියලා. ඒ කාලෙම මම මගේ ඊමේල් ඇඩ්‍රස් එක ඇතුලේ ඇති කරගත්ත මොකද්ද මෙන්න මේක දාලා තමයි මම ඇඩ් කරගත්තේ. මම ඊමේල් එක බලන බලන වෙලාවේ මට මතක් වෙනවා මෙන්න මේක මේක මම කවදා හරි කරගන්න ඕනි කියලා. හැබැයි ඒ හීනේ හඹාගෙන හඹාගෙන ගිහිල්ලා අවසානයේ මම ඒක ළඟා කරගත්තා. එතකොට මේක ළඟා කරගන්න එහෙනම් මේවා අපිට පේන්න ඕනේ. මේවා ලියලා පේන තැනක තියාගන්න. පේන තැනක තියාගෙන ඉවර වෙලා මේ ගැන හැම වෙලාවෙම පුරු පුරුවන් හැම වෙලාවෙම බලන්න ඔයා කොතනද ඉන්නේ කොතනද ඉන්නේ කොතනද ඉන්නේ කොතනද ඉන්නේ කියලා. හරිද? එහෙනම් උනන්දු වෙලා උත්සාහයලා එතෙන්ට යන්න. හරි මැසේජ් එකක් දාලා තිබුණා අර පෝස්ට් එකක් සම්බන්ධයෙන් මම ඒක ලෙක්චර් එක ඉවර වෙලා දැනුවත් කිරීම කරන්න ඈ. හරි? පෝස්ට් එකක් සම්බන්ධයෙන් අහලා තිබුණා ලෙක්චර් එක ඉවරලා මම ඒ දැනුවත් කිරීම කරන්න. එහෙනම් මතක තියාගන්න මේවා පැහැදිලිව ඔයා සටහනක් විදිහට තියාගෙන ඉන්න එහෙම නැති වුණොත් එහෙම කවදාවත් ඔයා හිතන එක ඔයාට අමතක වෙලා යන්න පුළුවන් ලියලා කොහේ හරි තිබුණොත් එහෙම ඒක බලන බලන ගානේ ඔයාට තේරෙයි මම මේක ඉටු කරගත්තද නැද්ද නේද ඒතොර එහෙනම් මේවා වටිනා කියන ප්‍රධාන කරුණු පහ අඩුම ගානේ 6ක් 7ක්වත් මේක ඇතුලේ අවුරුද්ද ඇතුලේ ඔයා ළඟා කරගන්න බලාපොරොත්තු වෙනවා කියලා ලියලා තියන්න ඊට පස්සෙ ඔයාට මේක ඉස්සරහට 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 යන්න පුළුවන් ඒතොර මේකත් එක්ක ඔයාට තේරෙයි ඔයා ජීවිතේ එන යන ගමන තුල බලනකොට ඔයා වේගවත් ඔයාගේ අරමුණ වල ඉටු කර ගන්නවද නැද්ද ගන්නවද නැද්ද එතකොට මම නිකන් අයිවාරු ගන්න නිකම්ම නිකන් මිනිස්සෙක්ද එහෙම නැත්නම් ඇත්තටම මම අරමුණු පරමාර්ථ ළඟා කර ගන්න මිනිස්සෙක්ද කියලා ඔයාටම බලා ගන්න පුළුවන් ලෝකයට පේන්න පුළුවන් ඔයා ඉගෙනගෙන බුද්ධිමත් මෙහෙමයි මෙහෙමයි කියලා ලෝකේ ඕනතරම් කතන්දර කිය හැබැයි ඔයාගේ ජීවිතේ ඔයා මේක ආසේ දාලා බලනකොට ඔයාට ඔයා බලාපොරොත්තු වෙච්ච දේවල් වලට ඉටු කර ගන්න බැයි නම් ඔයා අසාර්ථකයි එනිසා ඔයා සාර්ථකද අසාර්ථකද කියලා තීරණය කරන්නේ ඔයාමයි ඒක බලාගන්න ඔයා අනිවාර්යයෙන් මේවා මේ විදිහට ලියලා කරලා තියාගන්න එහෙනම් අපි පේන්නේ ASCII අපි කතා කරන්නේම ඉටු නොවුණු අවශ්‍යතා ඉටු කරගන්නේ කොහොමද කියන එක ලියාගන්න මෙන්න මෙහෙම අභිප්‍රේරණය යන්න පොදුවේ නිර්වචනය කරන්නේ නම් පොදුවේ නිර්වචනය කරන්නේ නම් ඉන් අදහස් වන්නේ කිසියම් පුද්ගලයෙකුගේ භෞතික හෝ මානසික
भौतिक हो मानसिक साधक क्रियात्मक वीम तुली साधक क्रियात्मक वीम तुली अभिप्रेरण पुदे निर्वचने इन अदास्वे किसीगलेकुगे भौतिक हो मानसिक साधक क्रियात्मक वीम तुली ओहुको ऐकेरेही ओहुको ऐकेरेही करनु लबन्नावु बलपैमक यन्नाई बलपैमक यन्नाई संविधान में दृष्टिकोणेन सलका बलन विट संविधान दृष्टिकोणेन सलका बलन विट सेवक अभिप्रेरणे अणुवेन सेवक अभिप्रेरणे अणुवेन अदहस्वान्ने यम पुद्गलेकुगे यम अवश्यतावयक्खो अवश्यतावन यम अवश्यतावयक्खो अवश्यतावन तृप्तिमत्कर गनीमत अति हकियाव सह इड प्रस्ताव मत ओहुहो ऐय विसिन सिय संविधाने परमार्थ लंगाकर दीम सदा सिय संविधाने परमार्थ लंगाकर दीम सदा प्रयत्न धरन्नावु इहल मट्टमे सूदानं वीमकी प्रयत्न धरन्नावु इहल मट्टमे सूदानं वीमकी अभिप्रेरणेयानु यम पुद्गलेकु विसिन सिय पुद्गलिक आवश्यकतावयक्खो अवश्यतावयन इटुकर गनीमट यमुवन लेस यम संविधानेक परमार्थ लगाकर गनीम सदा यम संविधानेक परमार्थ लगाकर गनीम सदा सूदानं भीमसह ए संधा ऐति हकिया वाई अरे द दंग ये ना बरान को ताम इटुए दान है ऐबे ये इटु कर गया नहीं मस संधा आप ही सूदानं बिलाई हो एक इटु कर गान ने नेर मां किया ने यार वाला देनट वाला टक पुरवन ना मां से रुपिया पालुस दाह का आधा है मकुपे गए इन पास वाड़ पुलवां एक वाड़ विसिदा हक करेगान, नेल इन पास एक विसी पंदा तीसदा हक और एक जीरो वाड़ में एक वैटी करेगान उत्साह कराने पुलवां इन लंका में ओन तरह व्यापार आरंभ कराने पुलवां प्रधानवासी अपिकातो तेमा समागम वगैरह देवल है इन्द सुरु व्यापार पड़ी पड़ी व्यापार आरंभ करी में निदास
ඕනම මට්ටමේ ව්‍යාපාරයක් උඩවට ආරම්භ කිරීමේ ඉඩකඩ තියෙන හැකියාව තියෙනවා තමන්ගේ ශ්‍රමය තමන්ගේ රාජකාරී වේලාවෙන් පරිබාහිර වේලාවන් වල සැපීමේ හැකියාව තියෙනවා රාජ්‍ය සේවයේ තුල ඒ නිසා තමන්ගේ ආදායම් මට්ටම ඉහළ නන්වා ගැනීමට උනන්දු උත්සාහය තියෙන පුළුවන් දැන් අර රාජ්‍ය සේවයේ දෙන සමහර අය නිමාඩු දවසවල ත්‍රිවිල් දුවනවා නේද සමහර අය ගෙවල් වල ඇඳුම් මහනවා සමහර අය පොඩි පොඩි ව්‍යාපාර කරලා පොඩි බිස්නස් කරලා නේද අර මන් දන්න අය කෙනෙක් ඉන්නවා එයා තේකොළ බිස්නස් එකක් කරනවා ඒ අයියා යක්කයි දෙන්නම ගුරුවරු දැන් අද වේදී තේකොළ බිස්නස් එක කරලා වෑන් එකක් එහෙම අරගෙන සෙන්සුරාදී දේ වැඩේ කරනවා හැබැයි ගුරුවරු දැන් හිතා ගන්න බැරි විදිහට එයා සෑහෙන දියුණු වෙනවා එතකොට එයා උනන්දු උත්සාහය තියෙන නිසා තමයි එයා දෙන්න එන්නේ ඒ වගේ මන් දන්න අර බිම්මල් ව්‍යාපාර කරන අය ඉන්නවා බිම්මල් හදලා ඒ බිම්මල් විකුණන අය ඉන්නවා නේද කුකුල් ව්‍යාපාර කරන අය ඉන්නවා ඒ වගේ ව්‍යාපාර කරන අය ඉන්නවා රාජ්‍ය සේවය තුල ඉඳගෙන මොකද රාජ්‍ය සේවයෙන් ලැබෙන වටපත් අරගෙන රාජ්‍ය සේවයත් අපි හරියට කරලා නිකන් හැමෙන් ගහලා නෙවෙයි රාජ්‍ය සේවයේ කටයුතු ටිකක් හරියට කරගෙන තමන්ගේ කටයුතු කරගන්න අය ඉන්නවා ඉතින් ඒ ගොන්නෙන් එක්කෙනෙක් බවට ඔයාලට පත් වෙන්න පුළුවන් රාජ්‍ය සේවයට ගියා ඒතර මේක ඇතුලේ පැහැදිලිව එහෙමනම් ඉටුනවම අවශ්‍යතාව ඉටු කරගන්නේ කොහොමද ඒ සමයමම සූදානම් කියන එක තමයි අපි පේරණේ හරහා කතා කරන්නේ හරි කියදික ලියා ගන්න මෙහෙම අභිප්‍රේරණයේ පිළිබඳව සලකා බලන විට ඒ තුල හඳුනාගත හැකි ඒ තුල හඳුනාගත හැකි වැදගත් මූලිකාංග කිහිපයක් වැදගත් මූලිකාංග කිහිපයක් පවති ඒවා ලෙස පරිශ්‍රමය කැපවීම කියන්නේ පරිශ්‍රමය සංවිධාන පරමාර්ථ පුද්ගල අවශ්‍යතාවයන් පෙන්වා දිය හැකි හරි දැන් එතකොට මතක තියාගන්න යම් කිසි පුද්ගලයෙක් ගත්තට පස්සේ අභිප්‍රේරණේ වෙලාද නැද්ද කියලා යාගේ පුද්ගල පරමාර්ථය බලන්න පුද්ගල අවශ්‍යතාවය දිහා බලලා අපිට පෙන්වා දෙන්න පුළුවන් නේ එතකොට දැඩිභාවයෙන් යුක්තව එයා කටයුතු කරනවා නම් නේද දැඩිභාවයෙන් යුක්තව උනන්දු වෙලා මහන්සිලා කටයුතු කරනවා නම් අන්න එයා දැන් ඔයාලා දැකලා තියෙනවා වෙඩින් එකක් එහෙම ගන්න ඉතාලේ ඉන්නේ නැහැ අතර මහන්සි වෙනවා එතකොට ඒකට සල්ලි හොයාගන්න විදියක් හොයාගන්න ඕනේ ඒකට මේ සල්ලි හොයාගන්න මොනවද කරන්න කියලා ඒ ව්‍යාපාරයක් කරනවා ඒ ව්‍යාපාරය තුන සමාන රැඳවල් නැතුව මහන්සිලා උනන්දුලා වැඩ කරනවා එතකොට තමන්ගේ ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා මිනිස්සු එහෙම උනන්දුලා මහන්සිලා වැඩ කරනවා එතකොට බාහිරින් බලන කෙනෙකුටත් එයාව හඳුනා ගන්න පුළුවන් නේ නිතරම වැඩ කරනවා දැන් හිතන්නකෝ එයාගේ ගෙදරට ගියොත් එමේ එයා වැඩ කරනවා තමයි පේන්නේ එයා දවල් කාලේ නිදාගෙන ටීවී බල බල ඉන්නවා එහෙම පේන්නේ අපිට ඒත් රාත්‍රී කාලේ ගියා සමහරවිට රෑ 10 11 වෙනකන් හරි එයා වැඩ කරනවා දැන් ඔයාලා දැකලා තියෙනවා සමහර ගෙවල් වලට යද්දි රෑ යද්දි දවල් යද්දි ටීවී එක දාගෙන ඔය තියෙන දේ මොනවා හරි කටේ දදා ඔය ටීවී රකුල අපිට කකුලක් දාලා ටීවී බලන මිනිස්සු ඉන්නවා හැබැයි හැමදාම එතනම තමයි තව සමහරක් මිනිස්සු ඉන්නවා එහෙම ටීවී බලන්න වැඩිය උනන්දුවක් නැහැ ටීවී එකක් බලනවා වෙන්න පුළුවන් හැබැයි තමන්ගේ රාජකාරී කටයුතු ටික වැඩිපුර හොයලා බලලා මහන්සි වෙලා උනන්දුවෙන් කරනවා හේන් ගොවිතැනක් කරවුවොත් ඒක මහන්සි වෙලා කරනවා හරිද ඒ නිසා අනිත් පැයට ඇනුම් බැනුම් කියෝ කියෝ ඉන්නවට වඩා යමක් කරනවා දැන් සමහර ගොඩාක් අය අපේ රටේ පෙරමිලා ඉන්නේ කරන්නේ කරන කෙනෙකුට සමානලාවට කියන ඕක වැඩන්නේ නැහැ කරාට ඕක තේරුමක් නැහැ ඕක කරලා කාටද හරියි සමානලාවට කිය අගමුණ කොහෙවත් හොයලත් නැහැ දන්නෙත් නැහැ එයාට කවුරු හරි කිව්වා එයා මොකක් හරි දැක්කා ඒ දැකපු හින්දා මම මේ කියන්නේ කියලා අර කරන මිනිස්සයාට ඒක කරන්න දෙන්නෙත් නැහැ ඒක කරගෙන යන්න උනන්දුවක් දෙන්නෙත් නැහැ පුළුවන් නම් කකුලෙන් ඇදලා පැත්තකට දාගන්න එක තමයි කරන්නේ නේ ඕක ඔයාලා කැම්පස් යන කාලෙත් දන්න දැන් ඉන්නේ කැම්පස් වල ඉන්නේ දන්නවා සමහරලාට සමහර සෙට් පිටින් ඉන්නවා ඇත්තටම නෙගටිව් විදියට විඳලා උපාධියත් අතහැර දාලා යන සෙට් එකක් ඉන්නවා නේ දැන් මට හම්බෙලා තියෙන අවුරුදු 8 විශ්වවිද්‍යාල තාම ඉවර කරගෙන නැහැ සමහර අය අවුරුදු 10ක් කරනවා එළවලු දාලා ඒත් ඇවිල්ලා කොයි කොහරි ඉන්නේ උන් එක එක කියලා උන්ට වැඩක් කරන්න දෙන්නේ නැතුව කාලෙක කව හේ ඉන්නවා අය අර පුරුද්දට එනවනේ අවුරුදු ගානක් ඉඳලා සමහර ලෙක්චර්ස් ලත් අඳුරගෙන
කැම්පස් එකේ ඔක්කොම අඳුරන ඉඳ එහෙන් මෙන් ඔළුව නමලා හිම්මීට රින්ගල 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 ගිහිල්ලා ඊට පස්සේ එනේ උන්ගේ කී කියා රිකෝඩ් කරගෙන ඒ වයින් කකා බිබී ඔය කාලේ ගිහුවා ඉවරනේ තාම සකම්බිය කියන්නේ කියා මේ ළඟදී මට අහුණා ඒ වගේ අවුරුදු 6ක් පැනලා සකම්බිය ලියන්න තියෙනවා සබ්ජෙක්ට් කීක ඉවරනේ ඉතින් ඒකේ අර සමහර විශ්වවිද්‍යාලවලනේ අවුරුදු කාලයත් එක්ක අයින් කරලා දානවා නමුත් එහෙම පිරිස් ඉන්නවා නේ එතකොට ඒක උතනත් එහෙමයි රජයේ ආයතන වලට ගිහිල්ලත් එහෙමයි සමාජලාවට හිතන්නකෝ ඊගාව කඩින් විභාගය සඳහා ඔයාලට මහන්සිලා දෙමළ ඉගෙන ගන්න ඕනේ වැඩක් නැහැ දෙමළ ඉගෙන ඔය කඩින් විභාගේ පාස් වුණත් වැඩක් නැහැ ඕකේ මේ රුපියල් 500යි වැඩි වෙන ඕක තේරුම් ගන්න ඔය 500යි ඊට වැඩි හොඳයි මෙතන මහන්සියක් වෙන්න මෙහෙම කරගෙන ඉන්නවා ඕක පාස් වුණත් එම ඔයාලට ට්‍රාන්ස්ෆර් එකක් හම්බ වෙයි යන්නේ අඬවද වලට පොළොන්නරුව වල කරන්න දෙයක් නැහැ එහෙම ඊට වැඩි කට්ටක් කන්නෙන්න ඔතන මිඳ දැන් හිතන්න බර නර්සින් කරන අයට තමගේ හොස්පිටල් එක දාලා යන්න සිද්ධ වෙනවා දැන් අර මේටරන් කෙනෙක් වගේ වෙනවනම් එයාට අනිවාර්යයෙන්ම ට්‍රේනින්ග් එකකට යන්න ඕන. කොළඹ ට්‍රේනින්ග් එක. ඉතින් සමහර අය කියනවා කරන්න බෑ කරන්න බෑ ඔයාලා ගිහින් කොළඹ අවුරුද්ද කට්ට ගන්න බෑ ඊට වැඩි හොඳ ඔතන ඉන්න කියලා දාන්න එක. අර දක්ෂයෝ එතන එහෙම ඉරලා. කාය කවුරු හරි කියන අපිටත් ඒක කරන්න තිබ්බ ඔය විභාගෙ ඇච්චර අමාරු නම් අපි යන්න තු ඉන්නේ. මේ මේක නිකන් කට්ට ගන්න ඕනේ නැහැ ඊට පස්සේ මේ හොස්පිටල් එකේ යමු මොකද? ඕකෙම ඉන්න. කියලා කියන දේ අහලා එතෙන් වෙලා ඉන්නවා. නේද? ඉතින් අපේ රටේ 100ට 96ක් 97ක්ම ඔය මානසික මට්ටමේම තමයි ඉන්නේ. राजकारी जीवित कालीवाल කායිතේක රස්සාව කරන්න වෙයි මම මේ කියන්නේ යන්නේ ඉන්න ඇට ඒ නිසා එතෙන් දෙයදී හොඳ මානසික මට්ටමක් හදාගෙන යන්න නොදුරු අනාගතේම ඔය රැකියාව වලට යනවනේ ඒ රැකියාව වලට යද්දී මේ කියන කරුණු කාරණා හැලැප්පී ඕන තරම් සිද්ධ වෙනවා හිතා ගන්න බැරි දේවල් තමන්ගේ රාජකාරි පරිසරය ඇතුලේ සිද්ධ වෙනවා ඉස්සල්ලාම හොඳ මුණ පෙන්නගෙන එන අය පස්සේ තමන්ව කපලා දාන්න යටින් වැඩ කරන පිරිස ඕන තරම් ඉන්නවා හරිද ඒතොර පුද්ගල අවශ්‍යතාවය මත දැඩිව මහන්සි වෙලා අභිප්‍රේරණය වෙන කෙනෙක් දැක්කොත් එහෙම අනිත් අය ඒ අභිප්‍රේරණය නොවන මට්ටමකට කටයුතු කරන පිරිසකුත් ඉන්න පුළුවන්. එහෙනම් සමාව වෙලාවට මේ අභිප්‍රේරණය අසාර්ථක වෙන තැන් උන්තරා දකින්න හම්බ වෙනවා. හරි. ලියාගමු එහෙනම් මාතෘකාව අභිප්‍රේරණ ක්‍රියාවලිය. අභිප්‍රේරණ ක්‍රියාවලිය. දැන් මේ බලන්නකෝ මේ අභිප්‍රේර ක්‍රියාවලිය විවිධාකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. මම මේ එකක් ලියුවේ තෘප්තිමත් නොවු අවශ්‍යතාවය අසහනේ ඇදගෙන යාම සොයනලද චර්යාව අවශ්‍යතාවය තෘප්තිමත් වීම අසහනේ අවම වීම. හැබැයි ඕක මම මෙහෙම ලියුවොත් එහෙම කෙනෙකුට තියෙන පිපාසය. හරිද? පිපාසය. මෙතන තියෙන සිසිල් වීම. මෙතන තියෙන මිලදී ගැනීම. මෙතන මම ලියන පාණය කිරීම. ඊගාට පිපාසය සංසිඳීම. ආයෙත් මොකද මේ පිපාසය ඇති වෙනවද නැද්ද? ආයෙත් ඇති වෙනවා. මෙන්න මේක තමයි ඔය කියන ක්‍රියාවලිය. උදාහරණයක් කිව්වොත් එම පිපාසය ඇති වුනහම පිපාසය නැති කිරීම සඳහා අපිට තියෙනවා සිසිල් වීම. හැබැයි සිසිල් වීම මිල දීලා ගන්න ඕනේ. සල්ලි දීලා ගන්න ඕනේ. ඒක මිල දීලා ගත්තට පස්සේ ඒක පාණය කරන්න ඕනේ. ඒක පාණය කරපුවම අපේ පිපාසය සංසිඳෙනවා. හැබැයි නැවත පිපාසය ඇති වෙනවද නැද්ද? නැවත පිපාසය ඇති වෙනවා. එහෙනම් මේක ඉවර වෙන එකක් නෙවෙයි නේ. මම අර කිව්වා වගේ රුපියල් 35000ක් උපයන්න ඕනේ කියලා ඔයාට හිතුණා නම් ඔයා 35000ට ආවට පස්සේ මොනවද හිතන්නේ? 35000ට ආවට පස්සේ
ඔයාට හිතෙනවා මට 50000ක් තිබුණා නම් කියලා හිතනවද නැද්ද හිතනවා ඒක ඔයාට මට අපි ඔක්කොටම පොදු දෙයක් මම ටියුෂන් කරන්න පටන් ගත්තේ ඒ ලෙවල් පාස් වෙච්ච ගමන්ම විශ්වවිද්‍යාලේ කටයුතු පටන් ගන්නකොට මම ඒ ටියුෂන් කරන්න පටන් ගත්තා ඔය ගණිතයේ ඕ ලෙවල් ළමයිට මම උගන්වුවා මගේම කියලා ආයතනයක් තිබ්බා ඒ කාලේ ඒ ආයතනේ හැබැයි මම ළමයිගෙන් සල්ලි ගත්තේ නැහැ පුළුවන් ළමයාට රුපියල් 100ක් 250ද දීලා යන්න කිව්වා නැති ළමයිගෙන් කවදාවත් සල්ලි ගත්තේ නැහැ ඇවිල්ලා ඉගෙන ගන්න කියලා කරා මම ළමයි 250 300 ඇවිල්ලා ඉගෙන ගත්තා ඒ ළමයි සල්ලි දෙනවද නැද්ද කියන එක මම හොයන්නේ නැහැ ඒ ළමයි කැමති නැහැ එක්කෙනෙක් එතන ඉන්නවා එයාට සල්ලි දීලා යන්න පුළුවන් එහෙම කරා ඒකලා ඒ ලෙවලුත් කරා ඒ ලෙවල් ලංකාවේ ප්‍රධාන පෙළේ ශිෂ්‍යෝ කීප දෙනෙක් බිහි කරා ඊට පස්සේ පසු කාලීනව මේ කටයුත්ත එහෙම නතර කරලා තමයි මේ දේශන කටයුතු සඳහා සම්බන්ධ වෙලා විශ්වවිද්‍යාල මට්ටමින් මේ කටයුතු කරන්න පටන් ගත්තේ. නමුත් මම මේ කියන්න යන්නේ ඒ කාලේ මුල්ම කාලේ මට මතකයි මාසෙට රුපියල් 5000ක් වෙනකොට හරි 5000ක් වෙනකොට ඕක 10000ක් කරගන්න තිබුණ උනන්දුව. ඊට පස්සේ මම උත්සාහ කරා මට දවසට රුපියල් 500ක් උපය ගන්න තිබුණා නම් කියලා රුපියල් 15000ක් හොයන්න සෑහෙන උනන්දුනා. ඊට පස්සේ මම හිතනවා මට මේක රුපියල් 1000ක් කරගන්න තිබුණා නම් මාසෙට රුපියල් 30000ක් හොයා ගන්න තිබ්බා කියලා. ඊට පස්සේ හිතනවා රුපියල් 5000ක් තිබුණා නම් කියලා. ඊට පස්සේ මට වඩා අවුරුදු 4ක් 5ක් වැඩිමාල් අය කෙනෙක් බොහොම හිතවතෙක්. ඔහු එක දවසක් මට හම්බෙච්ච ළඟ ඔහුගේ මාසික ආදායම රුපියල් ලක්ෂයක් කියලා කියනකොට වැඩිපුර රුපියල් ලක්ෂයක් කියලා මට කියනකොට අන්න මගේ හිතේ ආපහු එනවා එකක් මොකද්ද මම දැන් රුපියල් 50000ක් විතර හම්බ කරන කෙනා මට ආසාවක් ඇති වෙනවා රුපියල් මාත් ලක්ෂයක් හොයන්න ඕනේ කියලා. ඉතින් මම ලක්ෂයකට එනකොට ඊට පස්සේ උත්සාහ කරනවා මේක හරියන්නේ නැහැ මේක ලක්ෂ 5කට විතර අරගෙන යන්න පුළුවන් නම් මාසික ආදායම කියලා අන්න ඒක ලබා ගැනීම සඳහා උත්සාහවන්ත වෙනවා. ඒ අතරතුර මගේ යාළුවෙක් තව වටේ පිටේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු වරේ මේ ගිහිල්ලා ඒ අය කිව්වොත් එහෙනම් දැන් නම් ලක්ෂ 6-7ක් හොයනවා කියලා දැන කිව්වම අපිත් බලනවා එහෙනම් මේ ව්‍යාපාරය හරහා මගේ කැපවීම උනන්දු උත්සාහය වැඩි කරලා මටත් පුළුවන්ද කියන එක. ඉතින් අද වෙද්දි එක ලක්ෂ 10කට ගේන්න පුළුවන් නම් ලක්ෂ 10 තැන ඇවිල්ලා ඊට පස්සේ ඉදනවා මීට වඩා එහා ගියක් කරන්න පුළුවන්ද ඊට පස්සේ අනිත් පැත්තේ ඉදනවා සමාජය ගැන මම අපේන සේවාවත් එක්ක මගේ සමහර ව්‍යාපාර කටයුතුත් එක්ක අද වෙද්දි සමහර වෙලාවට වක්‍රාකාරව ගත්තත් 30-40ක් විතර ජීවත් වෙනවා. ඉතින් මගේ බලාපොරොත්තුවක් තියෙනවා මම තව අවුරුදු දෙකක් වගේ ඇතුළත අවම මිනිස්සු 100කට 150කට රැකියා ලබා දෙන්න. ඕක තව අවුරුදු 4ක් 5ක් ඇද්දී මගේ ප්ලෑන් එකක් තියෙනවා මිනිස්සු 500කට රැකියා ලබා දිය යුතුයි ව්‍යාපාර ලෝකයේ තුල. මම දන්න දැන් වලට සම්බන්ධ වෙලා කොහොම හරි මම ඒක කරන්න ඕනේ කියලා. මොකද මගේ ආදායම හම්බෙනවා තමයි. මගේ ආදායම හම්බෙලා මම යැපිලා මගේ කටයුතු සිද්ධ කරගන්න ගමන් තවත් කාට හරි මොනව හරි කරන්න පුළුවන්ද කියලා අන්න හිතනවා. ඒතර මිනිස්සු සලාම තමන් ගැන හිතලා ඉන්න පුළුවන්. ඊට පස්සේ තමන් ගැන හිතලා ඊට පස්සේ සමාජයට මොනව හරි කරන්න පුළුවන් කියලා ඇත්තට මිනිස්සු හිතන්න පටන් ගන්නවා. එහෙම කොටාසයක් ඉන්නවා. ඒතර ඒ අය ඇත්තට මේ දේ කරනවා. ඒ නිසා අද ලංකාවේ ඇතිලා තියෙන දවන්ත ව්‍යාපාර වලට කාටත් ඇඟිලි ගාලා බනින්න බෑ. ඒ ව්‍යාපාර ටික වැහිලා ගියා නම් එහෙම රැකියා කීයක් නැති වෙලා යනවා නේ. ඒ නිසා අභිප්‍රේරණයේ ඇතුලේ කිසිම කෙනෙක් අර ආර්ථික විද්‍යාවේ හිඟකම ගැන කතා කරන්නේ නේද? ඉටු නොවුණු අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා උනන්දු වෙලා උත්සාහ කළා කටයුතු කරනවා කියලා. ඒ කියන්නේ මිනිස් අවශ්‍යතාවයන් සාපේක්ෂව සම්පත් වල තියෙන හිඟකමනේ හිඟකම කියලා කිව්වේ. ඒක තමයි ආර්ථික විද්‍යාව කියන්නේ මිනිස් අවශ්‍යතාවයන් සාපේක්ෂව සම්පත් වල පවත්න සීමිත බව අපි කිව්වා හිඟකම කියලා. ඒතොර ඒ සීමිත සම්පත් ළඟා කරගන්න තමයි හැම වෙලාවෙම හැම මොහොතක් තුළම උත්සාහ කරන්නේ. දැන් අද ලංකාවේ ඉන්න කෝටිපතීන් ඉන්න ලෝකේ ඉන්න බිල් ගේට්ස් හිතනවාද හෙට එයාට අලුත් ව්‍යාපාරයක් ඕන කියලා හිතුවත් කරන්නේ නැහැ කියලා. දැන් මේ වැක්සින් එකක් ආව ලෝකේ කොරෝනාත් එක්ක වැක්සින් එක ගහන්න පටන් ගත්තද නැද්ද බිල් ගේට්ස්? තමන්ගේ කම්පැනි හරහා අන්න ඒකට මුදල් ආයෝජනය කරලා වැක්සින් එකක් ගහනවාද? ඒකෙන් හම්බ කරනවා නේද? ඒතොර වැක්සින් එක ගහන්න නැතුව එයාට තිබුණා එයාගේ තියෙන සල්ලි වලින් මිනිසුන්ට කන්න බොන්න දෙන්නේ. එහෙම කරන්නේ ඒක තුනත් එයා ව්‍යාපාරයක් දැකලා අන්නේ ව්‍යාපාරේ නැවත ඇති කිරීම සඳහා ක්‍රියාත්මක වෙනවා. කෝටි ප්‍රකෝටිය නේ. ඒතකොට ඒ වගේ මිලියන බිලියන පතිව ඉන්නවා ලංකාව ඇතුළත ඒ වගේ අය ඉන්නවා. ඒ අය හැම වෙලාවෙම උත්සාහ කරන මෙන්න මෙහෙම ඉස්සරහට යන්න. ඒකයි මම මෙතන කිව්වේ පිපාසය සංසිඳෙන්නේ ඒ මොහොතේ විතරයි. මගේ බලාපොරොත්තුව තිබ්බ රුපියල් 30000ක් ගන්න. හැබැයි මම 30000ට එනකොට මම 30000ෙන් නතර වුණේ නැහැ. මම 50000ට ගිහිල්ලා මම 50000 දෙද්දි මම 50000 නතර වෙලා නැහැ. මම ලක්ෂයකට ගිහිල්ලා
මම ලක්ෂය හම්බෙද්දි මම ලක්ෂයෙන් අතර වෙලා නැහැ මේක ලක්ෂ 3ක්වත් කියන තැනට ඇවිල්ලා ඒක හම්බෙද්දි මේකත් එහාට ගිහිල්ලා 5ක්වත් කියන තැනට ඇවිල්ලා තියෙනවා. ඒතර පහක් හම්බ වෙනකොට මේකටත් එහා ගිහිල්ලා දෙයක් කරන්න ඕනේ කියලා. ඒක තමයි ඇත්ත. හැබැයි මේ අසහනය සංසිඳවා ගැනීම සඳහා එහෙනම් කිසිම දවසක හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක අර දහම අනුව ගිහිල්ලා බුදු දහම අනුව ගිහිල්ලා සියලු සංස්කාරය අනිත්‍ය දැකලා භාවනා කරලා නේද? ඒ පැත්තෙන් ගිහිල්ලා නිවන් දැක්කොත් සියල්ල මත අරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉස්සරහට ඉස්සරහට යනවා. හරිද? මේකෙදි කෙනෙකුට අපිට ඇඟිල්ල දික් කරලා එයා වැරදි කියන්නත් බෑ. ඔය ඇති ඔහොම නතර කරගන්න දැන් ඔය හම්බ කරපු ගාන ඇති කියලා එහෙම කාණක් කියන්න බෑ. තේරුණාද? හේතුව යම් කිසි දෙයක් කරනවා නම් ඒක හරහා තවත් පිරිසක් හම්බ වෙනවා. ඔයාට රුපියල් 30000ක් හම්බ වෙනකොට ඔයා කඩේට ගිහිල්ලා බඩු ගන්න යම් ප්‍රමාණයක්ද? ඔයා 50000ක් හම්බ වෙනකොට ඒ 50000න් ඔයා බඩු ගන්න යනවා. ඔයා ලක්ෂයක් හම්බ වෙනවා ලක්ෂෙන් ගිහිල්ලා බඩු ගන්නවා. එතකොට ඔයා ආදායම මේ පැත්තෙන් එනකොට ඒක යමකට වියදම් කරනකොට ඒ වියදම හරහා තවත් කෙනෙකුට ආදායමක් උත්පාදනය වෙනවා. එහෙනම් ප්‍රශ්නයක් නැහැ මේක තුලනේ වෙලා යනවා. හරිද? එහෙනම් අසීමාන්තිකව කවුරු හරි ආදායම් උපයවුවත් එයා වියදම් කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ වියදම් කිරීම තුළ නැවත ආපහු ඒ මුදල් ටික මේ ප්‍රවාහයටම ආපහු එකතු වෙන නිසා. එනිසා මෙන්න මේක පිපාසයක් නම් සිසිල් වීම නම් මිලදී ගැනීම නම් පානය කිරීම නම් පිපාසයේ සංසිඳීම කියන එක සා නැවත පිපාසය ඇති වීම සිද්ධ වෙනවාමයි. එතකොට ඔය ක්‍රියාවලිය සරලව පැහැදිලි කර ගැනීම සඳහා මෙන්න මේ chart එක අඳිමු. ඊට පස්සේ අපි මේක අඳිනවා. ලියා ගන්න මෙන්න මේක. ඊට පස්සේ මම ලියන්න දෙන්න. මෙන්න මේක දාගන්න ඉස්සලා පිපාසය පිපාසය ඊගොඩ සිසිල් බීම ඊගොඩ මිලදී ගැනීම ඊගොඩ පානය කිරීම ඊගොඩ පිපාසයේ සංසිඳීම आये उड़ी इताल दावत यागन हेतु आये पिपासे ऐतिहासिक पुलवा अरे ओ कोई मन सारलोवन विग्रह करे अनित्रुप असराना तभी गम एक अदागन विन्न मेक तृप्ति मत नो आवश्यकता है अनसेटिस्फाई नीड्स टेंशन असहने की नहीं drives adeganeya third behavior swayan lada charyaal avashyata trupti matthima need satisfaction asahane avumima reduction of tension eru kusala ana daga හරි නේද? සුක්තිමත් නොවු අවශ්‍යතාවයේ අසහනය ඇදගෙන යාම තොන්ලද චර්යාව අවශ්‍යතාව සුක්තිමත් වීම අසහනය අවම වීම හරි එහෙනම් මේකෙන් දැනගන්න ඕන කාරණාව තමයි අභිප්‍රේරණ ක්‍රියාවලිය හැම වෙලාවෙම සුක්තියෙන් අවසන් වෙන්නේ නේද? මම අර කිව්වා වගේ ඔයාලා උනන්දු වෙනවා උත්සාහ වෙනවා මහන්සි වෙනවා. දැන් ඔයාලා දැකලා තියෙනවනේ විභාග ලියන්න සමාන ළමයි පුදුම විදිහට මහන්සි වෙනවා උනන්දු වෙනවා. ආඩම් කරනවා. හැබැයි කැපකිරීම ඔක්කොම කරලා අවසාන විභාගය අසමත් වෙන වෙලාවල් තියෙනවා නේද?
එතකොට එයාගේ අභිප්‍රේරණය තිබෙන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. හැබැයි එයාගේ අවසාන ප්‍රතිඵලය ගත්තට පස්සේ තෘප්තියෙන් අවසන් වෙලා නැහැ. දැන් ඔයාලත් සමහරලාට මහන්සියලා මහන්සියලා විභාගෙ ලියලා ඉවර වෙලා ප්‍රතිඵල එනකොට මේ ප්‍රතිඵල පිළිබඳව සෑහීමකට පත් වෙන්නේ නැහැ. සමහරලාට A1ක් බලාපොරොත්තු වෙන ඉඳලා ඉඳලා B1ක් ආපුවාම බොහොම කනස්සල්ලෙන් තමයි ඔයා ඉන්නේ නේද? එතකොට ඒක සැටිස් නෑ. සමහරලාට බැස් ස්ටොප් වෙන්න ඕන කියලා හිතාගෙන මහන්සියලා උනන්දු වෙලා වැඩ කරලා 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 අන්තිමේදී ඒක ලඟා කරගන්න බැරි වෙනවා නේද? හැමෝටම එක වෙන්න බෑ. දැන් ඔයාලගේ මේ පාඨමාලාව ඇතුලේ ෆයිනල් එක්සෑම් එක ලියලා ප්‍රොජෙක්ට් එක සබ්මිට් කරාට පස්සේ දක්ෂතම ශිෂ්‍යයාට වෙනම සාධිකයක් සහ මෙඩල් එකක් දෙනවා අපි. එතකොට ඒක දෙනකොට ඒක හැමෝටම ගන්න බෑ. ඒක හැමෝටම හම්බ වෙන්නේ නැහැ. එක්කෙනෙකුට හම්බ වෙන්නේ නේ. එතකොට ඒ සඳහා උනන්දු වෙලා වැඩ කරනවා ඉන්න පුළුවන්. එතකොට අවසානයේ ඒක කිහිල්ල යන්න පුළුවන්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන හැමදේම එක විදිය කරන්න බෑ. මේක තරගයක් තියෙන. ඒ නිසා තමයි අපි කියන්නේ අනිත් අය අභිභව යන්න අපි ගාව ගිය සතිය අපි කතා කරපු ස්ට්‍රැටජි නේද? ස්ට්‍රැටජි පාවිච්චි කරන්න. එතකොට වෙන කාට හරි නැති දෙයක් මම ළඟා කරගන්න මම උත්සාහ කරන්න ඕනේ. හැම වෙලාවෙම උනන්දු උත්සාහය තියෙන්න ඕනේ. අදුම ගානේ නිකන් රුපියල් 100ක් වටින දෙයක් නැතුනොත් රුපියලක් වටින දෙයක් හරි තමන් ගාව තියෙන්න ඕනේ. අනිත් අය සමානලාට එක දශමයක් ඇති නේ. එක දශමයක් එක ඡන්දයක්. අර කියන්නේ ඡන්ද ගණන් කරනකොට මට මතකයි ගිය පාර ප්‍රාදේශීය සභා ඡන්දෙ තිබ්බ. ගිය පාරට ඉස්සර සැරේ බණ්ඩාරවිල මහනගර සභාවේ ඡන්ද එකකින් දිනලා තිබුණා. ඔකට මම එක්සත් ජාතික පක්ෂේ ඡන්ද එකකින් දිනලා නගරාධිපති පක්ෂ උනා එක ඡන්දෙකින්. හරි. ඒතොර එහෙම වෙන වෙලාවල් ඕන තරම් තියෙනවා. මේ අර ෆුට්බෝල් ගහ දිවල දැකලා තියෙනවානේ. පළවෙනි ගෝල් කාටද ගහ ගන්න බැරිනොත් පහ පහ දෙන්න. පෙනල්ටි ගහන්න දෙනවා පහ පහ. මෙහෙන් පහයි මෙහෙන් පහයි. ওই පහ පහ ගහපේ කීතනකො දෙක දෙක සමාන වුණා කියලා. ආපහු තුන තුන දෙනවා. අපි හිතමු ආයෙත් එක එක ගෙවුවා කියලා. ඒතකොට දෙකොල්ලම සමාන වුණා. අවසානයේ කාසිය ගෙනල්ලා උඩ දාලා බලන්න. මොන තරම් එක පැත්තකින් තේරෙනවා අසාධාරණයක්ද කියලා නේ. නමුත් කරන්න දෙයක් නැහැ. ලෝක කුසලානේ ක්‍රිකට් ලෝක කුසලානේ නව ශ්‍රීලන්තිය සහ එංගලන්තය අතර තරණය තිබුණා. දෙකොල්ලම ලකුණු සමාන වුණා නේද? ඊට පස්සේ ආයෙ එක ඕරයක් දුන්නා. මේ ඕරේ එංගලන්තේ ලකුණු 13ක් ගැහුවා. ඊට පස්සේ නව ශ්‍රීලන්තෙත් ලකුණු 13යි. එතකොට දෙකොල්ලම සමාන. හැබැයි එංගලන්තෙට වර්ල්ඩ් කප් එක දුන්නා. දැන් එළියෙන් බලන කෙනෙකුට තේරෙනවා මේක පට්ටම අසාධාරණයි කියලා. නමුත් ඒකේ තීරණය කළ තිබ්බේ මොකද්ද? වැඩිම 4 සහ 6 පාරවල් ගහලා තියෙන කණ්ඩායම කවුද කියලා බලලා දෙවෙනි අවස්ථාවේ මේක ජයග්‍රහණය තීරණය වෙනවා. එතකොට මේ ලකුණු 13 ඇතුළත 6 එකයි 4 එකයි ගහලා තිබුණා. ඒ නිසා එයාලට හම්බුණා මේ කුසලානේ මේකෙදි එක 6 එකක් ගහලා තමයි ඉතුරු ටික දුවලා අරගෙන තිබුණේ. ඒ නිසා අවසානයේ මේකෙන් කොහොම ගැහුවා? දැන් ඔයාලා රුපියල් 100ක් ඇවිල්ලා තිනවා 20 11 5ක්. තව කෙනෙක් ගාලා තිනවා 50 11 2ක්. මේ සමානද නැද්ද? සමානයි නේද? ඒතර 52 තියෙන එක්කෙනා 20 හොඳයි කියලා කිව්වොත් එහෙනම් මේ ලෝකයේ සහ මේ සමාජ වටපිටාව ඇතුලේ සමහර නිර්ණායක තීරණේ කිරීම වලදී ඇලහැප්පීම් ඕන තරම් තියෙනවා. ඒඳ මත තියාගන්න මේ ඇලහැප්පීම් එක්ක ඇවිල්ලා අතෘප්තිය මේක ඉවර වෙන්න පුළුවන්. ඒඳ බැංකු වලට සමහර බැංකු වලට ඇප්ලිකේෂන් දාලා ඉන්ටර්වයුව කෝල් කරලා ඔක්කොම කරලා ගෑනු ළමයි ගන්නයි කියලා කිව්වොත් එහෙම ගෑනු ළමයට මොන තරම් තරහක් එයිද? මේ හිතා ගන්න බැරි තරහක් එනවා. නමුත් ගෑනු ළමයි අයින් වෙලා පිරිමි ළමයට අවස්ථාව දෙන්න වෙනවා. නර්සින් වලට යද්දී ඔක අනිත් පැත්ත පිරිමි ළමයි සයන්ස් කරලා පාස් වෙච්චයි ඕන තරම් ඉන්නවා. හැබැයි 100කට එකක් විතර තමයි මේල් නර්ස්ලා ගන්න. ඒතකොට ගෑනු ළමයට තමයි මේ අවස්ථාව හම්බ වෙලා තියෙන්නේ. ඒතකොට මෙන්න මේ වගේ දේවල් එක්ක සමාජය අපි හිතන්නේ නැති දෙයින් වලදී ඒ මිමි දාලා මැනීම් කරනවා. ඒක සංවිධාන පරිසරය ඇතුලේ කරනවා කියන එක මතක තියාගන්න. ඒ නිසා ඒ වගේ තැන්වලදී ගහමරා ගන්න යනකොට වඩා බොහොම නිහතමානීව මේ දෙන්නලද තීරණය පිළිගෙන පැත්තකට වෙන එක තමයි කරන්න හොඳම වැඩේ. හැබැයි ඊළඟ අවස්ථාවේදී උනන්දු උත්සාහය අතාරින්න හොඳ නැහැ. ලියාගන්න මෙහෙම අභිප්‍රේරණ ක්‍රියාවලිය තෘප්තිමත් නොවූ අවශ්‍යතාවයක් පදනම් කරගෙන ඇතිවන්නක් වන අතර එය ඉටු කර ගැනීම සඳහා
अभिप्रेरण क्रियावलिय अभिप्रेरण क्रियावलिय दक्षिणट लभे अभिप्रेरण क्रियावलिय अभिप्रेरण क्रियावलिय सैम विटक दीम सैम विटक दीम सैम विटक दीम तृप्तियन अवसान नोवे तृप्तियन अवसान नोवे अरे दे पहले ने है ना अभिप्रेरण क्रियावलिय हम वेला है मा तृप्तियन अवसान विन्ने ने एक पहले आवश्यकता दूरावलिय डग्लस मैक्ग्रेगे के एक सा वाइनिया है अभी पैर में स्वास्थ्यता नियाय है मतलब अभी क्या ना टू फैक्टर्स थियरी है मतलब वी साल देखने नियाय है फ्रेडरिक हर्स्बर्ग के एवं के में विक्टर रूम के अपेक्षा नियाय है इधर मेन में नियाय है हाथर मूली को मार्ट में प्रधानतम न्याय आवश्यकता दूरावली न्याय द्विसाधक न्याय सा विक्टर अपेक्षा न्याय न्याय हतर पीली अभिप्रेरणे संबंधी मूल कालीन मैसो की आवश्यकता दूरावली न्याय निद्रिपत ना पशुकालीन विविध विविध मतया निद्रिपत कर देखा वेड सटन करना है पिटड़ी गुडा अभिप्रेरण मोटिवेशन फैक्टर्स अभिप्रेरण साधक वेड सटन पावतना संविधान ये संविधान सेवक कथा बाकर उदाहरण ඒ සේවකයන්ගේ ආකල්ප කුසලතා වර්ධනය කරලා දෙන්න කියලා කතා කරන්න කියලා. දැන් හිතන්නකෝ දැන් මමත් එහෙම ලංකාවේ ප්‍රධාන පිළේ රාජ්‍ය ආයතන වලට මමත් කතා කරපුවම මමත් යනවා. ඒතර ගිහිල්ලා ඒ වැඩසටහන් වලදී අපි ඒ සේවකයෙක් එක්ක කතා බහ කරලා එතකොට ඔවුන් හැසිරෙන විදිය ගැන කතා කරලා නේද? එහෙම කතා කරනවා. එතකොට ඇත්තටම අපි දකිනවා සමහර වෙලාවන් වලදී ඒ සේවකයන්ගේ ආකල්ප කුසලතා මොනතරම් තනතුරෙන් කොච්චර ඉහළ තිබුණත් ක්‍රියාත්මක වීමේදී කොයි තරම් පල්ලෙහාට ඉන්නේ කියලා අපිට වැටහෙනවා ඒ වගේ තැන් වලට ගියාම ඒ අයගේ හැසිරීමක් එක්ක ඉතින් මට මතකයි මේ මෑතක විදුහල්පතිවරු දෙනවත් කිරීම සහ ඔය වගේ වැඩසටහන කර මම සහභාගී වුණා අධ්‍යාපන අමාත්‍යාංශය හරහා තමයි මට ඒක සම්බන්ධ වෙන්න අවස්ථාව හම්බුනේ මට ගිහිල්ලා ඒ වැඩේ කරන්න තිබුණා ඉතින් මම ගුරුවරුත් එක්ක මම හිතන්නේ පැය 3ක වගේ කාලයක් තුන විවිධ දේවල් කතා බහ කරලා ඒ දේවල් කරා ඉතින් ඕම් ලොකු සතුටකට පත් වුණා මේ प्रकाश करूर्ति गुरु
එයා අලුත් අලුත් දේවල් හිතලානේ අලුත් දේවල් ඇතුළත් කරගෙන නැහැ නේද අලුත් විදිහට හිතලා යමක් කරන්න ඕනේ පාසල් පද්ධතිය වෙනස් කරන්න ඕනේ එයාගේ ජීවිතය වෙනස් කර ගන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ එයා ගියා ස්කෝල්ට යනවා එනවා ඕන්න හතාමාට පටන් ගන්නවා එකහමාට හරිනවා ගුරුවරුන්ගේ රැස්වීම කියනවා පළාත් කාර්යාලයෙන් ඉල්ලන report ටික එවනවා එච්චරයි වෙන මොනවත් නැහැ කරන්නේ ඒතර එතනින් එහා යන්න හිතන්න දෙයක් ඒතර මිනිස්සු මොට වෙලා අපි කියන්නේ මිනිස්සු මොට වෙලා එහෙනම් මේ මේවා වෙනස් කරන්න තර මේ සම්බන්ධයෙන් පිටරටවල හිතා ගන්න බැරි විදිහට බිය කියදම් කරලා තමන්ගේ සේවකයාගේ මනස වෙනස් කිරීම සඳහා වර්ධනය කිරීම සඳහා වැඩසටහන් පවත්වනවා. තර මේ වැඩසටහන් පවත්වීම නිසා හිතා ගන්න බැරි විදිහට සේවකයෝ අභිප්‍රේරණය වෙලා තමන්ගේ ආයතනයේ රැකියාවට උපරිම සේවයක් කරනවා. එතකොට දැන් වුණත් ඔයාලා මේ කොරෝනාත් එක්ක කියලා අවුරුදු දෙකක් මෙහෙම හිර වෙලා හිටියට මේ හිර වෙච්ච ගතිය අයින් කරන්න පුළුවන් නේද කෑ ගාලා උන් කියලා එළියට බහැලා තමන්ගේ හැකියාවන් මොනවද කියලා හඳුනා ගන්න අවස්ථාව හම්බුනා නේද ඒතර අන්න එහෙම බලන්න ඕනේ මම මොනවද කරන්න ඕනේ මම අර පටන් ගද්දිම කිව්වේ ඒකයි අවුරුදු පහක සැලැස්ම හදාගන්න කියලා කොරෝනා කියලා මගේ සැලැස්ම නැති වෙන්න බෑ මම කරන බල වැඩ කරන ටික ඔක්කොම නැති වෙන්න විදියක් නැහැ නේද කොරෝනාත් එක්ක කෙනට ගියා ඇත් ඉන්නවා කොරෝනා නිසා ව්‍යාපාර කඩා වැටිච්ච ඇත් නේද හැබැයි කඩාවැටිච්ච ව්‍යාපාර ආපහු නගා සිටින සඳහා ක්‍රියාත්මක වෙන හොඳම උදාහරණයක් තියෙනවා ඔය සුනාමිය ආපු වෙලාවේ ඔය ගාල්ල ප්‍රදේශයේ හෝටලේ අයිතිකාරයෙක් සියල්ල නැති වෙලා මුළු හෝටලේම ගාගෙන ගිහිල්ලා අන්තිමේදී කඩමල්ලක් ඇඳගෙන පාරට වැටිලා තමන්ගේ ඥාතීන් නැති වෙලා ගිය වෙලාවක කෝටිපතියෙක් කිසිම දෙයක් නැතුව අහිමිලා හිටපු කෙනා බලන්න අද වෙද්දී ආපහු ඒ වගේම දෙවන්ත ව්‍යාපාරයක් ගොඩනගන දේ ඒ වගේම ව්‍යාපාරයක් ගොඩනගන එතකොට එයා වැටුණා කියන්නේ කිසිම දෙයක් නැහැ මුළු බිල්ඩින් අරම මේ ඔක්කොම කරගෙන ගියා හිටපු දරුවෝ සමහරයි නැති වෙලා ගිහිල්ලා එහෙම හිටපු කෙනා ආපහු අවුරුදු 5ක් 10ක් කරද්දී ඒ වගේ තැන්නම නැගිටලා ඇවිල්ලා තිනවා ඒ තමන්ගේ හැකියාව උනන්දු උත්සාහය මත අනිකුත් දේවල් එක නෙවෙයි එහෙනම් මේක තමයි තියෙන්න ඕනේ මේ උත්සාහය උනන්දු ඔයාලා ගාව තියනවනම් ඔයාලටත් මේක කඩාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒතර මෙන්න මේ වාසේ එහෙම යන්න ඇති වෙන අවශ්‍යතාව සහ ඒ අවශ්‍යතාව සඳහා අඹා යන්නේ කොහොමද කියලා ඒ කාලේ හිටපු ඒ සමහර විද්‍යාඥයන් කලමනාකරණ විද්‍යාඥයන් මේ වගේ සමාජ සේවකයෝ මෙන්න මේ අය දක්වපු අදහස් ටික ගොන්නක් තමයි අපි මේක අස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලියාගන්න මෙහෙම අභිප්‍රේරණයේ පිළිබඳව ඉදිරිපත් වූ න්‍යායන් සමූහයක් අතුරෙන් වැදගත්ම න්‍යායන් කීපයක් පිළිබඳව අප විසින් හඳුනා ගන්න ලබයි. ඒවා නම් මැස්ලෝගේ අවශ්‍යතා ධූරාගමනි දෙක ඩග්ලස් මැක්ග්‍රෙගර් ගේ X සහ Y නියමයි ඊගොඩ ෆෙඩ්‍රික් හර්ස්බර්ග් ගේ අභිප්‍රේරණ ස්වස්ථතා ඒකටම වරායනත ලියන්න ද්විසාධක න්‍යාය කියලා ද්විසාධක ටූ ෆැක්ටර්ස් තියෙන කියලා අපි කියනවා ද්විසාධක න්‍යාය හතර වික්ටර් රූම්ගේ අපේක්ෂා න්‍යාය
හරි ඕකෙන් පළවෙනි එක ගන්න මැස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය කියන්නේ आवश्यकता दूर मैस्लो मेहम कथा वाक्य मैं मिनसूम की आवश्यकता सल की करण पहा तर मे आ मेके हजुरा मेके इसलामकना भौतिक आवश्यकता भौतिक आवश्यकता मे आता करना आरक्षण आवश्यकता इन पास मे आता करना सामाजिक आवश्यकता कथा करना सम्माननीय गरुत्त सम्माननीय गरुत्त मे कथा करना आत्म परिपूर्ण आवश्यकता मे आगे न्याय अस्य तिब्बते अर्थमिकूना पास कथा तो मैं किसी को दुर्बल साड़ी का तमाका ताकरा ना मैं आप जिन विनिशु गत्ता में पास के मैंने मैं आवश्यकता पहाड़ तो तमाये वो तीर रहे करन तो मैं आवश्यकता पहाड़ के लगी आने मैं क्या आगे ना पाले नहीं आवश्यकता मैं मेरे को मेरे कहते निकंदा ना एकाई देकाई तुनाई अतराई पहाई के लेकर ना तो इधर समस्त मिनिसुं की आवश्यकता व्यान पहाड़ में आप देखते अरे पाले नहीं क्यों हुआ भौतिक आवश्यकता मनोवत भौतिक आवश्यकता के लगी आने आहार एंदुम पेलंदुम नेद निवास ये देवाल तमाय भौतिक आवश्यकता के लिए अब फिजिकल नीड्स के लिए क्या है भाई मैं भौतिक आवश्यकता बोल नट है मैस्लो विषय तब एक अध्याय एक तमाय लिंगी तत्व किए नहीं थे मैस्लो में भौतिक आवश्यकता बोल रहे हैं लिंगी तत्व दें तो लिंगी तत्व किए नहीं थे अपे सिंगल बास आए निकाल अपने वाला ना हेल्थ का लिंगी तत्व किए को हम मैडम सेक्स किए नहीं करें इनमें है भाई ඒකට එහා ගිහිල්ලා මෙතන කතා කරන්නේ ඒක ඒකට එහා ගිය දෙයක් ලිංගිකත්වය කියන එක කතා කරනවා මනෝවිද්‍යාවේ පියා කවුද සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ලිංගිකත්වය කියලා කියන්නේ සතුර කියන එක හරිද සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිද්‍යාත්මක සාධකත් ඔයාලා ඉගෙන ගන්න අපිට තියෙන ඉගෙන ගන්න තියෙන මම එකයි මතක් කරේ ඒවත් අපි ඉගෙන ගන්න සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ අවදීන් පහ ගැන නේ මනෝමූලික ලිංගිකත්වදීන් පහ ගැන අපි කතා කරමු විදිහට කතා කරමු පාඩම් තියෙනවා එතකොට මෙතන ලිංගිකත්වය කියන්නේ ඔහු සඳහන් කරේ සතුට කියන්නේ හැබැයි මෙතන මැස්ලෝත් කියන භෞතික අවස්ථාව වල ලිංගිකත්වය කියන එක ඇතුළත් කරලා තිනවා හැබැයි ඒක මම විතරක් නෑ ඔයාලත් හිතලා බලුවොත් මේ කතාව ඇත්ත හේතුව මෙතන ලිංගිකත්වය කියලා හිතන්නේ හිතන්නකෝ කෙනෙකුගේ කසාදේ කියලා උතර මෙන්න මේ කසාදේ තීරණය කිරීම සඳහා මිනිසුන් මොන තරම් දේවල් වෙනස් කර ගන්නවාද නේද? ඒතර එනම් මෙන්න මේක ළඟා කර ගැනීම සඳහා උනන්දු උත්සාහය කැපවීම තියෙන්න ඕනේ නේද? තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔහුට ඉස්සරහට යන්න පුළුවන්. ඒක අවශ්‍යතාවයක් පිටු කර ගැනීම සඳහා අභිප්‍රේරණ සාධකයක්ද නැද්ද? සාධකයක් අනිවාර්යයෙන්ම කසාද බඳින්න නම් ගියක් ගන්න ඕනේ නේද? ඒ ගෙදරක පදිංචියට යන්න ඕනේ. අපේ ගෙදරම ඉන්නවා නම් අම්මට තාත්තට සලකන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒතර නෝනාගේ අවශ්‍ය දේවල් ඉටු කරලා දෙන්න ඕනේ. නෝනාගේ පවුලේ ඥාතියින්ට උදව් පදව් කරන්න ඕනේ. මේ ලොකු කතන්දරය දරුවෙක් මල්ලේ කම්මුණාට පස්සේ ආය බලා ගන්න ඕනේ. ස්කෝල් දාන්න ඕනේ. ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. ඒ ඔක්කොටම එහෙනම් ලෑස්ති වෙන්න වෙනවා. අඩුව ගානේ පළවෙනි දරුවගේ අවශ්‍යතා ටිකවත් ඉටු කරන්න පුළුවන් ආර්ථිකයක් තිබුණා නම් කසාද බඳිනකොට ඒ කසාදේ බොහෝ විට 180ක් විතර සාර්ථකයි. පළවෙනි හම්බෙන දරුවගේ අවශ්‍ය දේවල් ටික ඉටු කරගන්න පුළුවන් තරගේ නම් කසාද බඳිනවා නම් එහෙම නැහැ කියලා මම කියන්නේ අසාර්ථකයි කියලා. නමුත් මම කියන්නේ 180ක් මෙහෙනම් මෙතනදිම සාර්ථකත්වයට ඇවිල්ලා නැත්තම් කසාද බැඳු දාතර මාසයකට පස්සේ ඉඳන් ආපහු මුලින් ඉඳන් කන්නේ මොන්නේ කොහොමද කියලා හිතන්න පටන් ගත්තොත්
අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් අපි අර එදා කතා කරන හැඟීම් එක කතා කරලා අපි කසාද බඳිනු කරලා යමු කියන තැන නෙවෙයි. එතන ඉහා ගිහිල්ලා බුද්ධිමත් විදිහට අපි ඉතල බැලුවොත් එහෙම අවුරුදු 23 24 වගේ වෙද්දී අපි තීන්දුව తీරන අරගෙන කසාදයක් తీින්නේ කරනකොට ඒ කසාද බැඳලා මාත් එක්ක ජීවත් වෙන කෙනාට සහ මට හරදරයක් නොවන විදිහට මේ ගමන යන්නේ කොහොමද කියලා එහෙනම් අපි සැලසුම් කරන්න ඕනේ. මම අර උදේම මතක් කරා වගේ ඒවා ඔළුවේ තියාගන්න संविधान आरक्षित भाव सह मानसिक पीड़ने ඒක තමයි ඒකේ බලාපොරොත්තු වෙච්ච දේ. ඇත්තටම සුරක්ෂිත රැකියාවක් තියනවා නම් අපිට පීඩනය අඩුයි. ඔය ඒ නිසා තමයි රාජ්‍ය සේවයට යන්න උත්සාහ කරන්නේ හැම වෙලාවෙම. රාජ්‍ය සේවයේ රැකියාව ලැබිච්ච ගමන් ඔයාලට පීඩනය අවම වෙලා යනවා. දැන් මට ස්ථිර රැකියාවක් තියෙනවා. මට යම් දවසක පෙන්ෂන් එකකුත් හම්බෙනවා කියලා අන්න යමක් හම්බෙනවා. ඒ නිසා කාන්තාවකට මේක ආභරණයක් බවට පත් වෙනවා. විවාහයේ තීරණය කිරීමේදී රාජ්‍ය සේවයේ රැකියාවක් කරනවා නම් බොහෝ අය සමහර ලාවට කසාද බැඳීමේදී අර ලකුණු ටිකක් දීලා පිළිගැනීමකට ලක් කරනවා නේද? ඒ නිසා ඒකත් ආභරණයක් බවට පත් වෙනවා. මේ කියලා කියන්නේ රැකියා සුරක්ෂිතභාවය. සාමාජීය අවශ්‍යතා කියලා කියන්නේ මිනිස්සු හැම වෙලාවෙම කැමති වස්තුන් අත්පත් කරගන්න කැමති නේද? ගොඩාක් ගොඩාක් දේවල් අත්පත් කරගන්න කැමති, මිත්‍රත්වය ඇති කරගන්න කැමති, පුජ්‍යල අවශ්‍යතාවයන් ඇති කරගන්න කැමති නේද? සාමාජීය වශයෙන් එතකොට යම් යම් දේවල් වලට ආදරය කරන්න පටන් ගන්නවා නේද? ඒතර වස්තුන් ළඟා කර ගන්න පටන් ගන්නවා. පුද්ගල සම්බන්ධතා වුණ කර ගන්න ගන්නවා. මෙන්න මේවා අපි කියනවා මොකද්ද? සාමාජීය අවශ්‍යතා කියලා. අර ඔයාලට තාම නැතු ඇති. හැබැයි ওই ඉහළ පෙළේ ඉන්න පැලැන්තියන එකක් තියෙනවා. ඔය ක්ලබ් කියලා තියෙන නේද? ක්ලබ් කියලා කියන්නේ අපි කියන්නේ සංගමයන් නේ, ක්‍රීඩා සංගම් පරිමේ තියෙන්නේ. අන්න ඒ වගේ නයිට් ක්ලබ් තියෙනවා. අන්න ඒ වගේ ක්ලබ් වල සමාජිකත්වයේ ගන්න දැන් නුවරත් ඒ වගේ තියෙනවා. දැන් සිංහ සමාජය කියයි නේද? ඒ වගේ ක්ලබ් තියෙනවා. දැන් ඒ වගේ සමහර ඒ වගේ සමාජිකත්වයේ ගන්න ඇප්ලිකේෂන් එකකටම ලක්ෂ 5000ක් දෙනවා. ඒතර ඒවත් ඒ වගේ දේවල් වලට කැමති අය ඉන්නවා නේද? මොකද දැන් එයා බලනවා දැන් ළඟා කරගෙන දේවල් තියෙන දේවල් එක්ක නේද? දේවල් තියෙනවා, යාන වාහන තියෙනවා, වතු පිටිඩ ගඩන් ඔක්කොම තියෙනවා. ඊගාව මොනවද යාර නැති කියලා බලනවා නේද? මම දැක්ක මේ ළඟදී පාර්ලිමේන්තුවේ කතාවක් ගියා, විශේෂ කතාවක්. මට ඒක අහන්න හම්බුණා. ඒක අර අලියත්තු ඇති කරන්න යන නේද ජන සමාජයක් ගැන හොඳ පියරණක් එක්ක කතාවක් ගියා. ඉතින් අලියත්තු තිබ්බම අර සමාජ පිළිගැනීම ඒ කාලේ තිබ්බා නේද? ඒ හින්දා ඒක ඇති කර ගැනීම සඳහා, බලෙන් ඇති කර ගැනීම සඳහා අලියත්තු ලබා ගැනීම වැඩපිළිවෙලක් ගැන පාර්ලිමේන්තුවේ ඒ කතාවේදී සඳහන් කරා. අර සමාජ මට්ටම පෙන්වීම සඳහා නේද? සමාජ මට්ටම පෙන්වීම සඳහා. ඉතින් එහෙම සමාජ මට්ටම් බලයෙන් පෙන්වන්න යන්න ඕනේ. ඔයා ඔයාට ගැලපෙන විදියට ජීවත් වෙනවා නම්, අනිත්‍යයට උදව් උපකාර කරගෙන ජීවත් වෙනවා නම්, කොහොමත් ඔයාලා සමාජ පසුබිම නිර්මාණය වෙලා පිළිගැනීම එනවා. නමුත් එතන යහට ගිහිල්ලා සම්මානනීය එහෙම නැත්නම් ගරුත්ව අවශ්‍යතාවයක් මිනිසුන්ට ඇති වෙනවා. ඒ ගරුත්ව අවශ්‍යතාවය කියලා කියන්නේ අනිත්‍යය තමන්ට ගරු කිරීම. ඒකද අනිත්‍යය තමන්ට ගරු කරන්න ඕනේ. එතකොට අර තනතුරු තානාන්තර ගන්න ඕනේ. සසු අයගේ පිළිගැනීමට ලක් වෙන්න ඕනේ කියන එක. දැන් සමිතියේ සභාපති වෙන්න, ලේකම් වෙන්න, භාණ්ඩාගාරික වෙන්න නේද? ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී වෙන්න, සභාපති වෙන්න, පළාත් සභා මන්ත්‍රී වෙන්න, පළාත් සභා අමති කෙනෙක් වෙන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්න නේද? ඊට පස්සේ ඇමති කෙනෙක් වෙන්න, කැබිනට් ඇමති කෙනෙක් වෙන්න, අගමැති වෙන්න, ජනාධිපති වෙන්න, හොරකම් නොකරන්න කියලා හිතාගෙන යනවා නම් හොඳයි. එහෙම හොරකම් කරන්නම් බලාගෙන යනවා නම් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. කොහොම නමුත් ඒවා ගරුත්ව කියලා සලකනවා නේද? එහෙනම් අද මේ දායක සභාවේ සභාපති කියන එකත් සමහර පන්සල් වල ලොකු තනතුරක්. මේ පන්සල් ඉඳන් යන්නේ නැහැ. නමුත් සමහර පන්සල් වල දායක සභාවේ සභාපති කියන්නේ ලොකුම ලොකු තනතුරක්. හරිද? මේවා එනම් ගන්න කැමති. මරණාධාර සමිතියේ සභාපති වෙන්න කැමති. නේද? ඒක පිළිගැනීමක් වෙනවා. නැහැ ගමේ මොකක් හරි කරදරයක් හරි උත්සවයක් හරි මොකක් හරි තිබ්බම ඒ පිළිගැනීමට ලක් වෙනවා. ඒ පිළිගැනීම සඳහා හඹා යනවා සේවකයෝ. එහෙනම් කණ්ඩායමක් ඇතුළේ වැඩ කරද්දී කණ්ඩායම් නායකයා වෙන්න කැමති නේද? ඒ ලීඩ් කරන්න කැමති. දැන් අවාසනාවකට මේ කොරෝනා වසංගතයේ හින්දා අපිට පන්ති කාමරයක් ඇතුලේ මේක කතා කරගන්න බැරි වුණා. නමුත් මතක තියාගන්න මේක කලින් තිබ්බ පාඨමාලාවන් පවත්වාගෙන යන කාලේ කොරෝනා වලට කලින් කණ්ඩායම්
බෙදලා ඒ කණ්ඩායම වලට නායකව වෙනමපත් කරලා උපනායකවපත් කරලා සමස්ත කණ්ඩායමටම බැජ් එකටම නායකයෙක්පත් කරලා වුන් ප්‍රධාන පෙළේ තරඟ සංවිධානය කරලා ඒවා ක්‍රියාත්මක කරලා ඊට පස්සේ ඉලිමානට ගිහිල්ලා ඒ ඒ කණ්ඩායම් අතර තරඟ පවත්වලා ඒ ජයග්‍රහයකට සම්මාන දීපු වැඩසටහනක් මේ ඉච්ඡාරීමක අසු චිබ්බා හරිද ඒවාත් එක්ක සහභාගී වෙලා එළියට ගියා ගොඩාක් හිටියා नायक ඒ කණ්ඩායමේ නායකයාගීම සඳහා තරග තිබ්බා ඡන්ද තිබ්බා ඡන්ද තියලා ඡන්දෙන් තමයි තෝරලා පත් කරගත්තේ නේද ඊට පස්සේ එයාට වෙනම ටී-ෂර්ට් එකක් ගහලා දුන්නා ටීම් ලීඩර් කියලා ගහලා දීලා ලොකු වැඩ ටිකක් තිබ්බා නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් කොරෝනාත් එක්ක අපිට එළියට යන්න බැරි කම එහෙනම් දැන් ඒවා කරමු කියලා ඔයාලා මගෙන් ඉල්ලීම් කරන්න එපා නමුත් මෙතන ඉඳන් අපි කරන්න පුළුවන් දේවල් ටික අපි කරලා බලමු නේද එහෙනම් මෙන්න මේ කියන එකත් එක්ක මේ නායකත්වය දරනවා කියන්නේ අපව සම්මානනීයයි महाचार जीवित महाचार जनाधिपति जनाधिपति मम्मी जनाधिपति के पौत्रिक लेखन राजतांत्रिक जनाधिपति लेखन हरिद जनाधिपति गोटाबे राजपक्ष लंका जनाधि जनाधिपति सर्वबलधारी दिव्यान्वहांसी हर के आत्म परिपूर्ण सर्वबलधारी दिव्यान्वहांसी सामान्य देवी के किला आवश्यकता दूरावली आवश्यकता दूरावली इदिरिपत् किरीमेदी प्रधान करुण पहाक मूल कर अनु क्रियात्मक वन भाव पेन्वादी अत එම අවශ්‍යතාවයන් පහත පරිදි හඳුනාගත හැකිය
एक भौतिक आशता एक अर्थ मेन भौतिक आवश्यकता भौतिक आवश्यकता बड़गिन्न बड़गिन्न कमा पिपासे पिपासे सेवन निवास सेवन लिंगिकत्वे सह लिंगिकत्वे सह विनत शारीरिक आवश्यकतायां विनत शारीरिक आवश्यकतायां दाक्वायत देख आरक्षण आवश्यकता आरक्षण आवश्यकता अरे मैं मलिया गन आरक्षण आवश्यकता वाले टे आरक्षण आवश्यकता वाले टे ऐतुलत करे ऐती රැකියා සුරක්ෂිතභාවය සහ රැකියා සුරක්ෂිතභාවය සහ මානසික ආරක්ෂාවය මෙහිදී බාහිර පරිසරයෙන් ඇතිවන මෙහිදී බාහිර පරිසරයෙන් ඇතිවන අනතුරු සහ උපද්‍රව වළක්වා ගැනීම ආත්ම සැකය හා අනවබෝධය අවම කර ගැනීම ආත්ම සැකය සහ අනවබෝධය ඇති කර ගැනීම පෙන්වා දී ඇත එක සමාජීය අවශ්‍යතා සෝෂල් ඩි පළවෙනි එක ෆිසිකල් දෙක සිකියුරිටි තුන සෝෂල් කියාගන්න අපි මේ chart එකේ දීලා තියෙනවා නේ තුන සමාජීය අවශ්‍යතා ආදරය 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 යම් යම් වස්තුන් අත්පත් කර ගැනීම යම් යම් වස්තුන් අත්පත් කර ගැනීම මිත්‍රත්වය ආදී පුද්ගල අවශ්‍යතාවයන් ආදී පුද්ගල අවශ්‍යතාවයන් මෙම සමාජීය අවශ්‍යතාවයන් ලෙස හඳුන්වා දී ඇත මෙම සමාජීය අවශ්‍යතාවයන් ලෙස හඳුන්වා දී ඇත අතර සම්මානනීය අවශ්‍යතා ඉගත් ගාලියන් ගරුත්ව අවශ්‍යතා කියලත් කියන්නේ සම්මානනීය අවශ්‍යතා සම්මානනීය අවශ්‍යතා උඩටම ගරුත්ව අවශ්‍යතා කියලත් කියනවා ලියන්න මෙහෙම පුද්ගලයන් තුල පවතින පුද්ගලයන් තුල පවතින අභ්‍යන්තරික සම්මානනීය සාධක ලෙස සැලකේ. අභ්‍යන්තරික සම්මානනීය සාධක ලෙස සැලකින
आत्म गरुत्व निदहस सह बाहिर सम्माननीय साधक सलकिन तरातिरम तरातिरम अन्नायगे पिलिगणीम अवधाने लक्पी अन्नायगे पिलिगणीम अवधाने लक्पीम पिन्वादी यत मैं वेडिंग के लस्सनट विंडो ने कहूद दिवनी मनमाली थे नहीं नहीं पलेनी मनमाली तो मैं लस्सनट विंडो ये तो देनी मनमाली जो हैंड करना प्रमाण यम प्रमाण की आडू करना आत्म परिपूर्ण आवश्यकता आत्म परिपूर्ण आवश्यकता मेम किसियाम पुज्जले कुलसिन किसियाम पुज्जले कुलसिन अपेक्षा करनु लबन अपेक्षा करनु लबन अपेक्षा करनु लबन इहलोम तत्त्वेट लंगावीमट एति अवश्यतावयाई इहलोम तत्त्वेट लंगावीमट एति अवश्यतावयाई एसेत नेत्नम तमाट लंगावीय है कि उपरी मया बावट पत्तीम तमाट लंगावी है कि उपरी मया बावट पत्तीम देखती है कि मैं रूप सरणाय देखंड मम ओय 1 2 3 4 5 කියලා කිව්වේ අර කිඩමදි හින්දා ඔයාලා මේ සයිඩ් එකේ තියෙන එක ඉදා අඳිනවනේ ඒක ඇඳලා පැහැදිලිව දාගන්න භෞතික අවශ්‍යතා ආරක්ෂණ අවශ්‍යතා සමාජීය අවශ්‍යතා සම්මානීය අවශ්‍යතා ආත්ම පරිපූර්ණ අවශ්‍යතා ඔය පහ දාගන්න पहले दागण
හරි දැන් ඊගාවට මෙන්න මේ මැස්ලෝ ඉදිරිපත් කරපු කරුණුත් එක්ක ප්‍රශ්න ටිකක් තියෙනවා මොකද්ද මෙයා උපකල්පන ටිකක් අපි ලියන්න දැන් මෙයා කියන්නේ මෙතන එක ඉටු වුණාට පස්සේ දෙකට යනවා කියන දෙක ඉටු වුණාට පස්සේ තුනට යනවා ඊට පස්සේ නු හතරට ඊට පස්සේ පහට නු යනවා ඇත්තටම මිනිස්සු එහෙමද යන්නේ දැන් ඔයාගෙන් අහුවත් එහෙම ඔයා භෞතික අවශ්‍යතා ඉටු කරගෙන ඉවර වෙලාද සමාජීය අවශ්‍යතා ගැන හිතන්නේ ආදරේ යම් යම් වස්තුන් අත්පත් කර ගැනීම සමාජ පිළිගැනීම භෞතික අවශ්‍යතා ඉටු වුණ නැත්නම් සමාජාලාට කුඩී නිවසක ඉන්නේ එහෙම වුණා කියලා තමන්ට කියලා නිවසක් නැතුව මේ දේවල් ලහවන්න තමන් කැමති නේද ඒ නිසා මැස්ලෝ කියු මේ සමහර කතා අපිට පිළිගන්න බැ ඊගොඩේ තමයි මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් සංකීර්ණ මේ මොහොතේ ඇතිවෙච්ච අවශ්‍යතාවය නෙවෙයි ඊළඟ මොහොතේ ඒතර මේවා මනින්න අමාරුයි දැන් ඔයාලට මම පිටරට ගැන කතා කරනකොට පිටරට යන්න පුළුවන් කියලා කියනකොට මේ තෙක් පිටරට ගැන නොහිතපු කෙනෙක්ට එකපාරට වෙනස් වෙන්න පුළුවන් ඔව් සර් මටත් පිටරට යන්න තිබුණා හොඳයි කියලා නේ අදහසක් පහළ වෙන්න පුළුවන් ඒ පහළ වීමත් එක්ක උත්සාහ කරන්න පුළුවන් නේ ඒතකොට චර්යා රටාව එම් පිටියම වෙනස් වෙනවා එයා සමාලාවට එහෙදි ගියාට පස්සේ ආයේ ලංකාවේ මේ කොහෙන් හරි ප්‍රදේශයකින් ගියක් ඉදමත් ගන්නවා ගියක් හදනවා කියලා හිතාන හිටපු කෙනා පිටරට ගිහලා සමාලාවට ආපහු ලංකාවට එන්නත් ඇති වෙන්න පුළුවන් ඒ චර්යාව එම් පිටින්ම වෙනස් වෙලා රාජ්‍ය සේවයේ රැකියාවට යනවා කියලා හිතාගෙන හිටපු කෙනා අවසානයේ මේ පාට මාලාව කරලා රාජ්‍ය සේවයට රටා බයි කියලා වෙන දෙයකට යන්නත් පුළුවන් වෙනකම නේ නේද එහෙම වෙන්න පුළුවන් නේ ඒතර මේ චර්යාවන් ටික වෙනස් වෙනවා දැන් කවුරු හරි හිතනවා මම නම් කසාද බඳින්නේ නැහැ මම තනියම ජීවත් වෙනවා කියලා නමුත් ඊළඟ මොහොතේ තමන් කසාද බඳිනවා කියලා තීරණය කරනවා කසාද බඳ නොන දාලා ගියාට පස්සේ හිතනවා ආය නම් කවදාවත් කසාදයක් කරගන්නේ මේ වෙච්ච වින්නේ හොඳටම ඇති කියලා එහෙම ගිහිල්ලා මාස 3-4ක් ඇද්දි ආය කසාදයක් කරගන්නවා තමාලාට නොන නැති වෙන්න පුළුවන් හදිසි කරදරයක් කියලා එතකොට පොරොන්දු බුද්ධිය දිනවා මම නම් ආය කසාද බඳින්නේ නැහැ නොන නැති වෙච්ච නිසා කියලා ඒත් තමාලාට තුන් මාස දාන දීලා අවුරුදු දාන දෙද්දි තව නොන කෙනෙක් ගෙදරට අනගාගෙන ඇවිල්ලා ඒව සාමාන්‍ය නේද ඇයි මිනිසුන්ගේ චර්යාවන් වෙනස් වෙන නිසා ඒ වෙනස් වෙන චර්යාවන් දිහා බලලා කිසිම කෙනෙකුට ඇහිලා දික් කරන්න බෑ එහෙම දික් කරන්න ඔයාලා යන්නත් එපා අනේ අර මිනිස්සු මෙහෙම කරා මේ මිනිස්සු මෙහෙම කරා කියලා එහෙම කියන්න යන්න එපා ඒකේ ඒ අයගේ පෞද්ගලිකත්වය ඒතර ඒ අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ ඉතින් අදටත් ඕන තරම් කසාද 3-4 බැඳගත් මිනිස්සු ඉන්නේ නේද එහෙම කසාද බැඳලා ළමයි ඉන්නවා කියලා දැනගෙන සමහර ගෑනු ළමයි ඒ මිනිස්සු පිටිපස්සේ යන්නේ නේද එහෙම වෙච්ච ඕන තරම් තියෙන්නේ අර බෙල්ල කපලා මරලා දාපු ගෑනු කෙනත් එහෙම දැනගෙන ගියා කියලා අර පසුතාරේ ඉන්න පොලිසිය කතන්දරය ගිහිල්ලා අර මාධ්‍ය ආරං කිව්වේ ඉතින් ඒ නිසා මිනිසුන්ගේ අවශ්‍යතාවයන් මිනිසු ඒ වෙලාවට හිතන පතන දේවල් රැකියාවේ හිතන පතන දේවල් වෙනස් වෙන්න පුළුවන් මේ රස්සාවේ මම ඉන්නවා හැබැයි ඊට පස්සේ මට හිතුනොත් මේ රස්සාව දාලා මම යනවා මේක මට හරියන්නේ නැහැ කියලා හිතුනොත් එහෙම වෙනස් වෙන්න පුළුවන් ඉතින් මැස්ලෝගේ මේ කතන්දරය ඇතුලේ වෙනස් වෙච්ච කතන්දරයක් තිබ්බා අපි උපකල්පන ඔස්සේ ඒ ටික කතා කරමු ලියාගන්න මෙහෙම මැස්ලෝගේ න්‍යායයේ මූලික උපකල්පන මැස්ලෝගේ න්‍යායයේ මූලික උපකල්පන මැස්ලෝගේ න්‍යායයේ මූලික උපකල්පන හරි එක තෘප්තිමත් වූ අවශ්‍යතාවයක් තෘප්තිමත් වූ අවශ්‍යතාවයක් තවදුරටත් අභිප්‍රේරකයක් නොවේ තවදුරටත් අභිප්‍රේරකයක් නොවේ මේක ඉටුනාලු එතනින් ආය බලන්න දැන් එක ගයක් හදව මිනිස්සේ ජීවල් දෙකක් හදන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද මම බෑ දැන් මට තට්ටු හතරක ගයක් තියනවා වෙන්න පුළුවන් හැබැයි මම ආපහු කැවදී ටික ග්‍රාමීය ප්‍රදේශයක සාමාන්‍ය මට්ටමේ ගොවිපලක් වගේ එකකුත් හදාගෙන ලස්සනට ඒක මැද ගයක් තියනනම් කැමති නිවාඩු දෙකේ දිනකට හරියන්නේ කියලා එහෙනම් නුවරඑළියට තව පොඩි එකක් තිබ්බනම් හොඳයි ඔය සීතල ඍතුවේ ගිහිල්ලා පොඩ්ඩක් ඉන්න කියලා දැන් කොළඹ ඉන්න බහුතරයකට නුවරඑළිය ගෙවල් තියෙනවා නේද බහුතරයකට තියෙනවා දැන් ජනවාරි පහුවෙල පෙබරවාරි පහු වෙච්ච ගමන් අවුරුදු සීසන් එක ඉවර වෙනකම් ඔය කොළඹ ඉන්න ඔක්කොම ඇවිල්ලා නුවරඑළිය පදිච්ච වෙනවා නේද අර මෝටර් ක්‍රොස් එකේම තරග එහෙම තියෙන්නේ තුරුංග තරග එහෙම තියෙන්නේ ඇති වෙනකම් බලන්න එන පිස බලන්න විතා ගන්න බෑ නුවරඑළියට කිට්ටු වෙන්න බෑ ඒක ඔක්කොම කොළඹයට මෙහෙ ගෙවල් තියෙනවා නේද නැති අය හොටෙල් වල ඇවිල්ලා මාස ගණන් වලට ගෙවල නතර වෙනවා හරි ඒකනම් ලියා ගන්න අභිප්‍රේරකයක් නොවේ කෙසේ වෙතත් එක් අවශ්‍යතාවයක්
සේවිතත් එක් අවශ්‍යතාවයක් තෘප්තිමත් වූ පසුව තෘප්තිමත් වූ පසුව එම අවශ්‍යතාව සඳහා එම අවශ්‍යතාව සඳහා එම අවශ්‍යතාව සඳහා වෙනත් අවශ්‍යතාවක් වෙනත් අවශ්‍යතාවක් ජනිත වේ එනිසා මිනිසුන් විසින් නිතරම යම් අවශ්‍යතාවක් තෘප්තිමත් කිරීම සඳහා නිතරම යම් අවශ්‍යතාවක් තෘප්තිමත් කිරීම සඳහා උනන්දු වේ දෙක බොහෝ මිනිසුන් සඳහා අදාළ වන්නා වූ අවශ්‍යතා ජාලය සංකීර්ණ වේ බොහෝ මිනිසුන් සඳහා අදාළ වන්නා වූ අවශ්‍යතා ජාලය සංකීර්ණ වේ එනම් එනම් ඕනෑම එකම වේලාවක ඕනෑම එකම වේලාවක එක් පුද්ගලයෙකුගේ චර්යාව සඳහා එක් පුද්ගලයෙකුගේ චර්යාව සඳහා අවශ්‍යතාවන් රාශියක් අවශ්‍යතාවයන් රාශියක් බලපානු ලැබේ තුන සමස්තයක් ලෙස ගත් විට සමස්තයක් ලෙස ගත් විට ඉහළ මට්ටමේ අවශ්‍යතාවයන් තුලින් ඉහළ මට්ටමේ අවශ්‍යතාවයන් තුලින් චර්යාවට යම් බලපෑමක් චර්යාවට යම් බලපෑමක් ඇති කිරීමට නම් පහළ මට්ටමේ අවශ්‍යතාවයක් තෘප්තිමත් පිය යුතුය. හැබැයි මේ කතාව පිළිගන්න බෑ. එයා කියන්නේ සමාජීය අවශ්‍යතා ඇති වෙන්න නම් ආරක්ෂණ අවශ්‍යතා ඉටු වෙලා තියෙනවා. එහෙම වුණොත් විතරම සමාජීය අවශ්‍යතා වලට යන්න පුළුවන්. සමාජීය අවශ්‍යතා ඉටු වුණොත් විතරයි සම්මානීය අවශ්‍යතා වලට යන්න පුළුවන්. ඒක එයාගේ උපකල්පනය. හතර පහළ මට්ටමේ අවශ්‍යතාවක් තෘප්තිමත් කිරීමේ මාර්ගවලට වඩා ඉහළ මට්ටමේ අවශ්‍යතාවයන් තෘප්තිමත් කිරීමේ මාර්ග හෙවත් විකල්ප ඉහළ මට්ටමේ අවශ්‍යතාවයන් තෘප්තිමත් කිරීමේ මාර්ග හෙවත් විකල්ප ඇත. දැන් මැස්ලෝගේ මේ කතාවේ අඩුපාඩු තියෙනවා වෙනමම ලියන්න ඕන නම් පුළුවන් නමුත් ලියන්නේ නැහැ මම කියන්නේ. මොකද්ද පැහැදිලිව මැස්ලෝගේ මේ අඩුපාඩු? එක් අවශ්‍යතාවයක් ඉටු වුණාට පස්සේ ඊළඟ අවශ්‍යතාවයට යනවා කියන එක ප්‍රායෝගික නැහැ. නේද? එහෙම නැහැ මේ මිනිස්සු අතර. ඊගාව දේ තමයි මේ මිනිසුන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීම සංකීර්ණ. දැන් මම ඔයාගෙන් අහනවා මේ මැස්ලෝගේ දූරාවලියට අනුව ඔයා මෙතන ඉන්නේ 1ද 2ද 3ද 4ද 5ද? ඔයාට දැන් එක පාඩ කියන්න පුළුවන් ඔයා කීයද ඉන්නේ කියලා මේක.
මම ඉන්නේ තුනේ එහෙම නැත්නම් මම හතරේ ඉන්නේ දැන් මම පහට ළඟයි එහෙම කියන්න බෑ නේද දැන් සමහර වෙලාවට තුන සාර්ථකයි තුන්වැනි එක හරි පළවෙනි එකේ අඩුපාඩු තියෙන පුළුවන් නේ සමහරවල් හතරවෙනි එකක් හම් වෙලා තියෙනවා දෙවෙනි එකේ අඩුපාඩු තියෙන්නත් පුළුවන් එහෙනම් මිනිසුන්ගේ මෙන්න මේ කියන ඒවා කොච්චරද කියලා මනින්න බෑ ඊගොඩේ තමයි සේවකයෝ 3-4000 ඉන්න ආයතනවල ගිහිල්ලා මේක කරන්න බෑ ප්‍රායෝගිකව හඳුනා ගන්න බෑ සේවකයන්ගේ ඒ වගේම මැස්නෝ මේක ගැන කතා කරන්නේ ඇමරිකාවේ මැදපෙළ සැලකිල්ලට අරගෙන දැන් ගන්න ඇමරිකාවේ මැදපෙළ කෙනෙක්ගේ අද ආදායම ගත්තත් එයාලගේ සාමාන්‍ය ඩොලර් 50000 60000 අඩුම 40000 70000 අතර ප්‍රමාණයක් ගයි හරිද අද ගත්තා මේක හිතන්නකෝ මැදිහත්යෙන් ගත්තොත් අපි මේ මැදට ඇවිල්ලා කතා කරොත් දැන් 50000 කියන ඩොලර් 50000 කියලා කියන්නේ මේක අද ලංකාවේ නම් 200 ගුණ කරා නම් රුපියල් මෙතන 0.617යි 1.234.56යි රුපියල් කෝඩියක මාසික ආදායමක් ගන්න කෙනෙක් ජීවත් වෙන විදිය තමයි මැස්නෝ මේකදී දාන්න උත්සාහ කරේ ඇමරිකාවට ලංකාව සාපේක්ෂව මම මේ කිව්ව විනිමය අනුපාතයත් එක්ක ගලපලා කිව්වොත් එම ඔය වගේ තත්ත්වයක් ඉතින් ඒ නිසා ඇමරිකාවේ මැදපෙළ ලංකාව වගේ අපේ රටට හරියන්නේ නැහැ සමාල්ලාවට අපේ රටෙත් ඉන්නවා එදා දවසට ඩොලර් එකක් ඩොලර් දෙකක් හොයාගන්න බැරි මිනිස්සු ඕන තරම් ඉන්නවා නේද දැන් වතුපරේ ජීවත් වෙන සමහර අයගේ ලැබෙන ආදායම ගැන හිතා ගන්න බැ සමහර අයට ජීවත් වීම සඳහා පවුලේ 6-7 දෙනාටම හම්බ වෙන්නේ මාසෙට රුපියල් 10000 15000 වගේ ගාණක් ඉතින් ඒකෙන් ජීවත් වෙන්නේ කොහොමද කියලා බොහොම අමාරුවෙන් කට්ට කාගෙන තමයි යන්නේ එතකොට මේක අපි සංසන්දනය කරන්න ගියොත් මේක ප්‍රශ්නයක් වෙනඳ අපිට ගැලපෙන්නේ නෑ සමහර තැන්වලදී. ඔය අඩුපාඩු ටික නිසා ඔය අඩුපාඩු මගහරවලා න්‍යායක් ඉදිරිපත් කරා පසු කාලීනව එක ERG න්‍යාය කියලා කිව්වා අපි ඒක ගැන කතා කරන්න යන්නේ ඕකේ කරුණු පහෙන් තුනක් සැලකිල්ලට අරගෙන. නමුත් අපි යන් එහෙනම් ඊගාව න්‍යාය ගැන කතා කරන්න X හා Y න්‍යාය. X හා Y න්‍යාය මේ x හා y න්‍යාය ඉදිරිපත් කරේ ඩග්ලස් මැග්‍රෙගර් හරිද તો ඩග්ලස් මැග්‍රෙගර් මේකේ x හා y න්‍යාය ඉදිරිපත් කරලා මේ න්‍යාය ඇතුලේ කතා කරා සේවකයන්ගේ ගති ලක්ෂණ හරි සේවකයන්ගේ ගති ලක්ෂණයන් මෙයා කතා කරා දෙකක් එකක් x කියලා කතා කරා අනිත් එක y කියලා කතා කරා සේවක ගති ලක්ෂණ එතකොට මේ x එකෙන් කියුවා ප්‍රධාන කරුණු හතරක් ඊට පස්සේ y එකේ තිබුණු තරු කාරණා ඉදිරිපත් කරනවා. එතකොට මේකේ එයා පෙන්වන්නේ ඩග්ලස් මැග්‍රෙගර් පෙන්වන්නේ පැහැදිලිවම x කියලා කියන්නේ සේවකයා පිළිබඳව ඍණාත්මක බලන විදිය. ඍණාත්මකව තමයි සේවකයා දිහා බලන්නේ මේක x. එතකොට y කියලා කිව්ව හැම වෙලාවෙම සේවකයා දිහා බලන්නේ ධනාත්මකව. ධනාත්මකව බැලීම තමයි මෙතන y හරහා සිද්ධ කරේ. එතකොට x හරහා ඍණාත්මකව කතා කරා y එකෙන් ධනාත්මකව කතා කරා. එතකොට සේවකයා පිළිබඳව ඇත්තටම අසුභවාදීව තමයි x න්‍යායෙන් බැලුවේ. සේවකයා පිළිබඳව සුභවාදීව බලන්න පටන් ගත්තා y න්‍යාය කුලී. එතකොට එහෙනම් මේ x හා y කියලා කිව්වේ සේවකයා දිහා බලන විදි දෙකක් ගැන තමයි මෙයා මෙතනින් කතා කරේ. කවුද මේ ඉදිරිපත් කරේ? ඩග්ලස් මැග්‍රෙගර්. ලියා ගන්න මෙහෙම x හා y න්‍යාය x හා y න්‍යාය ඩග්ලස් මැග්‍රෙගර් විසින් ඩග්ලස් මැග්‍රෙගර් විසින් ඉදිරිපත් කළ අතර මෙහිදී සේවකයාගේ ඍණාත්මක හා ධනාත්මක ලක්ෂණ සැලකිල්ලටගෙන මෙම න්‍යාය ඉදිරිපත් කරන ලදී ඒ අනුව x න්‍යායේදී සේවකයා දෙස ඍණාත්මක
නැතහොත් අසුභවාදී ලෙස බලන අතර වෛනියායේදී වෛනියායේ සේවකයා දෙස ධනාත්මකව නැතහොත් සුභවාදීව බලයි සේවකයා වැඩ කිරීමට අකමැති කම්මැලි වගකීම් බාර ගැනීමට අකමැති දඬුවම් කිරීම තුලින් රැකියා කටයුතු ඉටු කර ගත යුතුයයි සලකනු ලබන සේවකයෙක් ලෙස හඳුනාගෙන ඇත. එක්ස් න්‍යායට අනුව සේවකයන් සම්බන්ධයෙන් පහත සඳහන් උපකල්පනයන් හඳුනා ගනි. මේකෙදී මෙයා මේ ඉදිරිපත් කරන කරුණු දිහා බලපුවාම අපිට පෙනියන්නේ හැම වෙලාවෙම වැඩ කරන්න අකමැති ඉන්නවා, වැඩ කරන්න කැමති නැහැ, වැඩ කරන එකට අකමැති ඉන්නවා. ඒ වගේම එයාගේ වැඩ ගන්න අපිට හැම වෙලාවෙම පාවිච්චි කරන්න වෙන්නේ දඬුවම්. ඒ වගේම මෙයාට හැම වෙලාවෙම ඇනෑන කියනවා, මෙහෙම කරන්න කියලා හැම වෙලාවෙම ඇනෑන කියනවා. එයා ඊළඟට රැකියාව පරිසරයේ තියෙන එයාගේ රැකියාව සුරක්ෂිතභාවය හැරෙන්න වෙන එකක්වත් හිතන්නේ ඒක තිබ්බන ඇති කියලා. ඔයාලට දැන් මම ඒක ගැන කතා කරන්න දැන් මෙතන අප්‍රෝච් දෙකක් ගැන කතා කරද්දී ඔයාලා අහලා තියෙනවා කැරට් අප්‍රෝච් ඊට පස්සේ ස්ටික් අප්‍රෝච්. ඒතර කැරට් අප්‍රෝච් කියලා කියන්නේ ප්‍රතිලාභ දීලා, ස්ටික් කියලා කියන්නේ දඬුවම් කරනවා. ඒතර මෙහෙම ගත්තොත් එහම මේ අප්‍රෝච් දෙකෙන් සේවකයාට පුළුවන්, සේවකයාට දඬුවම් කරන නිසා සේවකයා බයට වැඩ කරනවා. හරිද? දඬුවමට බය වැඩ කරනවා. එතකොට දඬුවම අයින් වෙච්ච ගමන් ආපහු යා වැඩේ කරන එක නතර කරනවා. හැබැයි තව එකක් තියෙනවා, සේවකයාට ප්‍රතිලාභයක් දෙනවා. අපි හිතමු වැඩියෙන් වැඩ කරනවාට මුදලක් දෙනවා නම් අන්නේ ප්‍රතිලාභය නිසා සේවකයා වැඩ කරනවා. එතකොට මෙන්න මේ කැරක්ටර් අප්‍රෝච් එක පාවිච්චි කරනවා, ඩිස්ට්‍රික් අප්‍රෝච් එක පාවිච්චි කරනවා කියලා ආයතන සරකා බලනවා. ඉතින් සමහර සේවකයන්ට ඇත්තටම ප්‍රතිලාභ දෙන එක නෙවෙයි දඬුවම් දීලා තමයි මේ දේ කරගන්න වෙන්නේ. පුංචි කාලේ අපිට මොනවාරි කරපුවාම අපිට දඬුවම් දෙන්නේ නේද? දැන් පුංචි කාලේ වැරද්දක් කරවොත් එම අපිට ඒ සඳහා දඬුවමක් දීලා අය කරන්න එපා කියලා කියන්නේ. අපේ ඉන්නම කරගන්න ඕන නම් අපිට ප්‍රතිලාභයක් දෙනවා. අපිට පාඩම් කරන්න කියනවා. පාඩම් කරලා පන්තියේ පළවෙනියා වුණා නම් වැඩිපුර ලකුණු ගත්තා, චොක්ලට් හම්බෙනවා, බයිසිකල් හම්බෙනවා, ඒක කියන්නේ අපිට නේද? එහෙම කියනවා. ඉතින් ඒවා දෙනවා කියලා ප්‍රතිලාභෝ දෙසා අපි මහන්සි වෙනවා. සේවකයොත් එහෙමයි. ඒතර මේකෙදි පැහැදිලිව මෙන්න මේ කරුණු හතර ඉදිරිපත් කරලා තියෙනවා. එක ලියා ගන්න. සේවා දායකයන් විසින්
सेवा दायक सामान्य सामान्य සිය රැකියා කටයුතු ඉටු කිරීමට සිය රැකියා කටයුතු ඉටු කිරීමට අකමැති වන අතර ඔවුන් විසින් හැකි සෑම අවස්ථාවකදීම අදාළ කාර්යයන්ගෙන් මග හැරීම අදාළ කාර්යයන්ගෙන් මග හැරීමට උත්සාහ ගනු ලැබේ දෙක සේවාදායකින් විසින් වැඩ කිරීමට අකමැත්තක් දක්වන නිසා වැඩ කිරීමට අකමැත්තක් දක්වන නිසා ඔවුන්ට දඬුවම් කිරීම කමා පාලනය කිරීම හෝ තර්ජනය කිරීම තුලින් සංවිධාන පරමාර්ථ ඉටු කර ගැනීමට කළමනාකරුවන්ට සිදුවීම තුන සේවාදායකින් විසින් වගකීම් බාර ගැනීමෙන් වළකින අතර හැකි සෑම අවස්ථාවකදීම විධිමත් මඟ පෙන්වීමක් බලාපොරොත්තු වේ එයාලට ඇනෑන කියන්න ඕනේ මේක කරන්න කියලා එයාත් ඒක බලාපොරොත්තු වෙමින් ඉන්නවා නේද හතර බොහෝ සේවාදායකින් විසින් සිය කාර්යයන් හා සම්බන්ධ සෙසු සියලුම සාධකවලට වඩා රැකියා ස්ථානයේ පවතින ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන අතර සාපේක්ෂව අඩු රැකියා බලාපොරොත්තු ඇති කරගනු ලැබේ දැන් එහෙනම් මෙහෙම සේවකයෝ අපිට දකින්න හම්බ වෙනවා නේද රැකියා කරන්න අකමැති අය ඉන්නවා දඬුවම් කරන නිසා නේද වැටුප් කපන නිසා ඇවිල්ලා ඉන්නවා නේද නැත්තම් ඉන්නේ නැහැ ආවා කියලා ඇති වැඩකුත් නැහැ ඊට පස්සේ නිතරම මග පෙන්වන්න ඕනේ එහෙම හරියට කිව්වේ නැත්තම් කරන්නේ නැහැ නිකයි එතකොට රැකියාවේ උඩට යන්න හරි එහෙම උනන්දුලා මහන්සිලා එහෙම එකකුත් නැහැ ඒ තියෙන රැකියාව තිබ්බන නැති කියන මට්ටමේ ඉන්නවා ඒතර මම ඒකයි කිව්වේ අපි මෙතනින් මිදෙන්න ඕනේ අනිත් අය මෙතෙන්ට වැටෙද්දී අපි මෙතනින් ගොඩ යන්න ඕනේ හරිද ඒක තමයි අපේ බලාපොරොත්තුව දැන් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ ළමයි 160,000ක් ඉන්නවනේ හරිද මේ 160,000 ඇතුලේම ඇත්තටම හිතන්නකෝ මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න පිරිස සමහරලාට අවුරුද්දකට මේකේ එළියට යන ප්‍රමාණය
අඩුවගානේ එච්.ආර්.එම් ඩිප්ලෝමා එකක් කරනවා සමාජලාවට 2000ක් තියෙනවා හරි 2000 කියලා හිතන්නකො 2000 උපරිම 3000ක් කියලා එතකොට මේ හැරෙන්න ඉතුරු ටික කොතෙන්ද මේක හිතන්නකො සයන්ස් මැත්ස් හරි මේ කරනවා එතනින් හැරිලා ගිහින් 1/20ක් විතර ඉතුරුත් එහෙම කොමස් ආර්ට් වගේ ආට ඉසාර වැඩි ඉඩකඩක් කැම්පස් එකේ තියෙනවනේ ඒක 1/20ක් විතර තිබුත් එහෙම මේ කියන 1/17ම වෙනම ට්‍රැක් එකක් ඉන්නේ ඔයා ඊට වඩා වෙන ට්‍රැක් එකක් තියෙනවා හරිද ඇයි ඔයා මේක ඉගෙන ගැනීම තුල එතකොට එහෙනම් මේ අය මෙතනට වැටුනොත් එහෙම ඔයා කිසිම දවසක දැන් ආය මෙතනට වැටෙන්නේ නැහැ ඒතර මේ කනු කාරණාත් එක්ක ඔයා අවබෝධයෙන් මෙතනින් අත් මිදලා ඉස්සරහට යන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා කවුරු හරි මොනවාරි එක දෙයක් කිව්වොත් ඒක එක පාටම පිළිගන්න යන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා ඔයා ස්වාධීනවත් හොයලා බලන්න හරි හොයලා බලලා ඒ කියන කතන්දරෙත් එක්ක වැඩ කටයුතු කරගෙන යන එක තමයි කරන්න ඕනේ දැන් එනවා අපි එනවා මොකද්ද වයි න්‍යායට තියාගන්න වයි න්‍යාය වයිනියට අනුව සේවාදායකී උනන්දුවෙන් ආසාවෙන් හා කැමැත්තෙන් උනන්දුවෙන් ආසාවෙන් හා කැමැත්තෙන් වැඩ කරන බවත් ඔවුන් නිර්මාණශීලී බවත් වගකීම් බාර ගැනීමට කැමති බවත් ස්වයං මඟ පෙන්වීම සිදු කර ගනු ලබන බවත් පෙන්වා දී ඇත වයි න්‍යායට අනුව සේවකයන් සම්බන්ධයෙන් පහත උපකල්පනයන් හඳුනාගත හැකිය හරි ඒ උපකල්පනයන් ටික ලියා ගන්න උපකල්පනයන් හතරක් තියෙනවා එක සේවාදායකයන් විසින් සිය රැකියා කටයුතු ඔවුන් විනෝදවන සහ ක්‍රීඩා කරනු ලබන ආකාරයට සමාන ලෙස සලකනු ලබයි දැන් ඔයාලා දන්නවා ක්‍රීඩා කරනකොට සතුටක් දෙනව නේද? කොහොම සතුටෙන් ක්‍රිකට් ගහනවා වෙන්න පුළුවන්, ෆුට්බෝල් ගහනවා වෙන්න පුළුවන්, වොලිබෝල් ගහනවා වෙන්න පුළුවන්. එහෙම සතුටෙන් ඉන්නවා වගේ රස්සාව කර. එහෙම ඇත්තටම ලංකාව ওই තරම් සතුටෙන් රස්සාව කරනවා ඉන්නවද? ඔනියම් ක්‍රීඩා කරනකොට ඒ සතුට දෙනවා වගේ එහෙම අය හොයාගන්න පුළුවන්ද? මට නම් හම්බෙලා තියෙන්නේ. ඔයාලා වුණත් දන්නවා එහෙම නිකන් අර බොහොම විනෝද ජනක විදිහට තමන්ගේ රස්සාව කරන අය ඉන්නවා කියද? 226ක් ඉන්නේ. පහක් නෙවෙයි 26ක් ඉන්නේ. පාර්ලිමේන්තුව ඇස්සේ බොහොම ප්‍රිය ජනක විදිහට පාර්ලිමේන්තුව ඇතුලේ යම් කිසි මන්ත්‍රීවරයෙක් කුණුහරුප කිව්වත් කාට බැන්නත් තෝ මරනවා කිව්වත් නඩු දාන්නත් බෑ නේද? පාර්ලිමේන්තුව වරක් ප්‍රසාද කරනවා. ඒ නිසා බොහොම සතුටු ජනක විදිහට ප්‍රීතිය උපදවන ආකාරයට ඒ රස්සාව කරන එහෙම කොට්ටාසියක් ලංකාවේ හඳුනා ගන්න පුළුවන් පහසුවෙන් මෙතන. නමුත් ඔයිට එහා ගිල්ල ඇත්තටම රාජ්‍ය පරිපාලනය තුළ රාජ්‍ය සේවකයෝ ඉන්න නැහැ. බොහොම සතුටින් රස්සාව කරන වගකීම් ටික හරියටම කරන ඉටු කරන අය ඉන්නවා. මම කියන්නේ නැහැ එහෙම නැහැ කියලා 13ක් කියනවා. 1 2 3ක් හරි
ඉන්නවා බහුතරයක් අද වෙද්දී ඒ තත්ත්වයෙන් ඈත් වෙලා තියෙනවා right දෙක සේවාදායකයන් විසින් संविधान अरमुनि टुकर गनी मट संविधान अरमुनि टुकर गनी मट उनंदु वन्ने स्वयं मगपेन्मीमक्हा पालनयक अतिकर गनीम तुलिनी स्वयं मगपेन्मीमक्हा पालनयक ඇතිකර ගැනීම තුලිනි තුන සේවකයන් විසින් වගකීම් සෙවීමට සහ බාර ගැනීම උත්සාහ ගන්න ලැබේ වගකීම් සෙවීමට සහ බාර ගැනීමට උත්සාහ ගන්න ලැබේ. හතර නිර්මාණශීලී තීරණ ගැනීමේ කටයුතු සංවිධාන කළමනාකරුවන්ට පමණක් සීමා නොවන අතර එවැනි කාර්යයන් වල නියැලීමට සමස්ත සේවකයන් විසින්ද උනන්දු වේ. හරිද? එතකොට මේ පැත්තේ අපි කතා කරේ සුභවාදීව, මේ පැත්තේ කතා කරේ අසුභවාදීව. විභාගෙට ඔය එක්සා වයිනියාය ඇතුළු මූලික න්‍යායන් කීපෙම ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට මේ න්‍යාය කරුණු කාරණා ටික ඔන්න මම පැහැදිලි කරා. ඊගොඩ ලියාගන්න ඊගොඩ න්‍යාය, අභිප්‍රේරණ ස්වස්ථතා න්‍යාය, ඕකටම අපි කියනවා දී සාධක න්‍යාය, ඒ කියන්නේ ටූ ෆැක්ටර්ස් තියෙන කියලා කියන්නේ ඕකට. දැන් මේ න්‍යාය සම්බන්ධයෙන් කතා කරනකොට මම මෙහෙම එකක් කියන්නම් කියලා. මම ඔයාලගෙන් අහනවා තෘප්තිය විරුද්ධත්වය මොකද්ද? දැන් ඔයාලගෙන් අහුවත් එම ඔයාලා පැහැදිලිව කියනවා මොකද්ද? අතෘප්තිය කියලා. හරිනේ මම කියන එක? අතෘප්තිය විරුද්ධත්වය මොකක්ද? අතෘප්තිය විරුද්ධත්වයක් තෘප්තිය කියලා. හැබැයි ෆ්‍රෙඩ්රි කර්ස්බර්ග් කියනවා මොකද්ද? උපේක්ෂාව අතෘප්තිය ඉවර වෙච්ච ගමන් තෘප්තිමත් වෙන්නේ නැහැ පුද්ගලයා. තේරුණාද? අතෘප්තිය ඉවර වෙච්ච ගමන් පුද්ගලයා තෘප්තිමත් වෙන්නේ නැහැ. එහෙනම් තෘප්තිය සඳහා අතෘප්තිය ඉවත් කරන්න යම් කාරණාවක් තියෙනවා. ඒ කාරණාව නැති කරන්න. හැබැයි ඒක ඉවර වුණා කියලා තෘප්තිමත් නැහැ. එහෙනම් තෘප්තිය ඇති කිරීම සඳහා තවත් මොනවාරි කරන්න වෙනවා. සරල උදාහරණයක් කිව්වොත් එහෙනම් පොඩි එකෙක් කඩනවා නම් ඉස්සෙල්ලා අඬන එක නතර කරන්න ඕනේ. අඬන එක නතර වුණා කියලා ඔහු සතුටටපත් වෙනවා. එහෙනම් ඔහු සතුටටපත් කරන්න තව මොනවාරි ඔහුට දෙන්න ඕනේ නේද? මේ හිතන්නකෝ මම රැකියාවට යනකොට මට ආයතනයේ කාර්යාලය තුල මේ වගේ ඔක්කොම මගේ මේසෙ ඔක්කොම අයින් කරලා ඔක්කොම කරලා නේද මෙතන තව සේවිකාවක් මගේ කාර්යයන් සහාය සඳහා ඔන්න දීලා තිබ්බා.
මම පළවෙනි දවසේ වැඩට ගියා පළවෙනි දවසේ වැඩට ගිහිල්ලා මම කිව්වා මෙතන ඉන්න ගෑනු ළමයා මට හරියන්නේ නැහැ නිකන් එයා නිකන් පොන්ඩ එක අපපු එක්කේ ඈ පොන්ඩ එක අපලා මෙයා මට නිකන් හිතෙන්නේ නැහැ හරියනවා කියලා එහෙනම් මම ආයතනවල දානට කියනවා මම මෙයත් එක්ක වැඩ කරන්න කැමති නැහැ මෙයා මගේ ආයතන කියලා මගේ කාර්යාලයේ මේ ආයතන දැන් ඒතකොට මම ඇයි මෙයා ඉන්නවට මම තෘප්තිමත් හැබැයි එයා අයින් කරා කියලා මම තෘප්තිමත් නැහැ එහෙනම් මම කියනවා කොණ්ඩ කපපු එක අයින් කරලා කොණ්ඩ දිග ලස්සන කෙනෙක් මෙතන ගෙනදා කියලා මම කියනවා දැන් මොකද කරන්නේ එක මෙයා අයින් කරා මගේ අතෘප්තිය නැතුවට දෙක කොණ්ඩ දිග මං කැමතියි කියලා හිතන කෙනෙක් මෙතන ගෙනලා ඉන්නන ඕන දෙක අන්න තෘප්තිය එහෙනම් මේ එක නැති කිරීම තුල මම තෘප්තිමත් වෙන්නේ නැහැ නේද ඊට එහා ගිහින් තව මොනවාරි කරන්න ඕන කියලා තමයි හෙන්රි හර්ස්බර්ග් කියන්නේ ඇත්තටම ওই කතාව ඔහොමම තමයි ඔයාලා මතක තියාගන්න ඔයාලා ආයතන වලට ගියාට පස්සේ ආයතනයේ ඉහළ නිලයකට ගියාට පස්සේ තමතුරක් ගන්නකොට මේ ප්‍රශ්නේ ඇත්තටම ඇති වෙනවා ඇත්තටම මේ කොණ්ඩේ කපපු එකවත් කොණ්ඩේ දිගේ එකවත් සුදුසු කල්තු කියන එක නෙවෙයි සමහර ළමයිට වැඩ කරන්න බෑ ගිහිල්ලා හිතන්නකෝ මම ඩ්‍රාෆ්ට් කරලා ලියුමක් දුන්නාට පස්සේ ඒ ලියුම ගහලා ගෙනත් දෙනකොට ආපහු ඒකේ සමාලෝචන වැරදි තියෙනවා හතරක් පහක් එතකොට හිතන්නකෝ මම පළවෙනි පාර හදලා දුන්නාට පස්සේ ආයෙත් එනවා ආයෙ දෙවෙනි පාරක් හදන්න වෙනවා තුන්වෙනි පාරක් හදන්න ගියොත් එහෙම මගේ කාලය විශාල වශයෙන් අපකියාම සිද්ධ වෙනවා වෙන කටයුත්තක් සඳහා නියැලෙන්න බැරි වෙනවා මෙයාගේ කාලෙත් අපරාධි මගේ කාලෙත් අපරාධි සමහර තැන් වලට ගියාට පස්සේ පළවෙනි දවසේ දෙකේම බලනකොට ඒ වගේ ළමයි තියාගන්න බෑ අයින් කරලා වෙන ආයතනෙට පත් කරගන්න වෙනවා අපේ කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා හේතුව තමයි ඒ ආයතන වලින් විශාල ගාණක් අපිට ගෙවනකොට එහෙනම් මගෙන් උපරිම වැඩ ගන්න නම් ඒ ආයතනත් අනිවාර්යයෙන්ම දක්ෂයෙක් එතන ඉඳලා තියෙන්න ඕනේ මම ආයතනයේ මගේ සේවාව 50 60ක් දෙනකොට ආයතනය දැනගන්න ඕනේ මගෙන් 100ක් 120ක් පුළුවන් නම් 120ක්ම ගන්න ඒ නිසා සමහර තැන් වලට අපි යනකොට අපිට සමහර දේශන වලට රජයේ ආයතන විසින් ගෙවන්නේ පැය වලට ගෙවන අවස්ථා තියෙනවා ඒ දේශනෙට ගෙවන අවස්ථා තියෙනවා එතකොට ඒ දේශනෙට මම ගිහිල්ලා හිතන්න උදේ 8 ඉඳන් 12 වෙනකන් මම මේක කරන්නේ 9 වෙනකම් අදාළ උපකරණ ටික සකස් කරලා අවශ්‍ය දේවල් ටික සංවිධානය කරලා තිබුණ නැත්නම් මගේ එයාට ගන්න තියෙන දේවල් ටික අහිමි වෙලා ගිහිල්ලා පැයක් ඇතුළත සමහර වෙලාවට ඒක පැයකට අය කරන ගාස්තු සමාන රුපියල් 25000ක් වෙන්න පුළුවන් ඊට වැඩි වෙන වෙලාවලු තියෙනවා ඒ තම තමන්ගේ හැකියාවත් එක්ක රුපියල් 50000ක් පැයට රුපියල් 50000 කියලා ගිය වෙලාවලු තියෙනවා ඒකත් ඔයාලා මතක තියාගන්න ඒ හින්දා අද තමන්ගේ හැකියාවත් එක්ක වටිනාකම් තීරණය වෙනකොට තමන් ඒ වටිනාකම් තීරණය කරනවා සමහරලාට ආයතන වලට ඉන්ටර්වයු බෝඩ් එකේ ගිහින් ඉඳගන්නකොට අර මම කිව්වා වගේ ඉඳගන්නකොට රුපියල් ලක්ෂයක් එකමාරක් දීලා තමයි අපි එතන ඉඳවන්නේ එතකොට ඒ ගාණ ගත්තට පස්සේ යාලා දැනගන්න ඕනේ මමගේ මගෙන් උපරිම ඒ අය වැඩ ගන්න දක්ෂ සේවකයෝ ටික ආයතනයට ගන්න නම් මට තියෙන පහසුකම් ටික මොනවද කියලා බලන්න ඕනේ එතකොට මෙන්න මේ ෆෙඩ්රික් හර්ස්බර්ග් කියන්නේ මේ කතාව එයා කියන්නේ ඇත්තටම එන අතෘප්තිය ඉවර වෙන්නේ තෘප්තිය ලැබීම තුල නෙවෙයි අතෘප්තිය ඉවර වුණා මෙන්න උපේක්ෂාව කියලා උපේක්ෂාවෙන් පස්සේ තෘප්තිය මන් දකින්න විදිහට මෙයා මේ උපේක්ෂාව කියන වචනේ මෙයා හොයාගෙන තියන්නේ බුද්ධ ආගම පරිශීලනය කිරීම තුලින් නැත්තම් මෙයා මේ උපේක්ෂාව ගැන දන්නේ මෙයා ක්‍රිස්තියානි කෙනෙක් නමුත් පොත්පත් කියවලා අපේ රටේ බුදුහාමුදුරුවෝ කියපු උපේක්ෂාව මෙතනින් අරන් තියෙන හැබැයි බුදුහාමුදුරුවෝ කියපු උපේක්ෂාව මීට වඩා එහා ගිය ලොකු දෙයක් නමුත් මේ වචනය එයා පාවිච්චි කරලා තියෙනවා හරිද එහෙනම් මේක තුල එයා කිය හතා කරනවා අභිප්‍රේරණ සාධක තියෙනවා ඊට පස්සේ ස්වස්ථතා සාධක අභිප්‍රේරණ නොවන සාධක තියෙනවා අභිප්‍රේරණ සාධක කියලා කියන්නේ කෙනෙකුගේ වැටුප් වැඩවීම උසස් වීම ලැබීම නෙවෙයි නිමාඩු ලැබීම රෝ ජීවිතයේ සහ කාර්යාල ජීවිතයේ සමබර වෙන ආකාරයට සැලසුම් සකස් කරලා දෙනවා මේවා අභිප්‍රේරණ සාධක ඊට පස්සේ අභිප්‍රේරණ නැති ඒවා අපි කියන්නේ සේවක පිළිවෙතම සඳහා සේවකේ ආයතනයේ හැරයාම සඳහා බලපාන්නේ ඕකේ අනිත් පැත්ත නිරන්තර සුපරීක්ෂණේ වැටුප් කපා හැරීම නිසි වේලාවට වැටුප් මොගේ වීම නිසි පුහුණුවක් ලබා නොදීම මෙන්න මේ වගේ කරුණු හින්දා සේවකයට ආයතනය එපා වෙලා කලකිරලා යන්න පුළුවන් තියාගන්න මෙන්න මෙහෙම මෙම න්‍යාය ෆෙඩ්රික් හර්ස්බර්ග් විසින් ඉදිරිපත් කළ අතර මෙම න්‍යායට අනුව පුද්ගලයෙකු විසින් අත්‍යවශ්‍යයි සලකනු ලබන
පුද්ගලයේ කුසින් අත්‍යවශ්‍යයි සලකනු ලබන රැකියා සාධක තුලින් රැකියා සාධක තුලින් අදාළ පුද්ගලයාව අදාළ පුද්ගලයාව තෘප්තිමත් කරනු ලබන බවයි ඔහු හෝ ඇය විසින් ඔහු හෝ ඇය විසින් අත්‍යවශ්‍යයි නොසලකනු ලබන අත්‍යවශ්‍යයි නොසලකනු ලබන එහෙත් ඔහුට අවශ්‍ය සාධක තුලින් ඔහුට අවශ්‍ය සාධක තුලින් අදාළ පුද්ගලයාව අදාළ පුද්ගලයාව අතෘප්තියට පත්වීම වළක්වනු ලබන බව අතෘප්තියට පත්වීම වළක්වනු ලබන බව මූලික වශයෙන් පෙන්වා දී ඇත चेदि के लिए अगर एसेम ओहुविसिन तृप्तिये विरुद्धत्ते अतृप्तिये नोन भव अतृप्तिये विरुद्धत्ते तृप्तिये नोन भव පෙන්වාදී ඇති අතර තෘප්තිය හා අතෘප්තිය අතර උපේක්ෂාවක් පවතින බවත් පෙන්වාදී ඇත මිනිසුන්ගේ තෘප්තිය වැඩිවන සාධක අභිප්‍රේරණ සාධක ලෙස මිනිසුන් අතෘප්තියට පත්වීම වළක්වනු ලබන සාධක ස්වස්ථතා සාධක ලෙස පෙන්වා දී ඇත अभिप्रेरण साधक अभिप्रेरण साधक शिशु आगे पिलीगनी मट पात्र शिशु आगे पिलीगनी मट पात्र रखियावे स्वभाव रखियावे स्वभाव वगकी वगकी उसस्वीम हा वर्धन आवश्यकता है मूलिको एक स्वास्थ्यता साधन स्वास्थ्यता साधन रखिया आयतने प्रतिपद रखिया आयतने प्रतिपद परिपालन परिपालन सुपरीक्षण सुपरीक्षण अंतर्पुद्गल संबंधता वेटु වැඩ තත්ත්වය වැඩ තත්ත්වය
समसेवादायक समसेवादायक आरक्षा उपेक्ष විභාගයට අහලා තිබුණා ඔය එකක්වත් නැතුව සේවක පිරිවැටුම සඳහා බලපාන හේතු කියලා. දැන් ඔය ස්වස්ථතා සාධක තමයි සේවක පිරිවැටුම සඳහා බලපාන. සේවක පිරිවැටුම. මේකම අපි කියනවා සේවකයන් ආයතනයේ හැරයාම සඳහා බලපාන සාධක කියලා. එහෙනම් තරුවක් දැම්ම මෙහෙම ලියා ගන්න මාතෘකාව වෙනස් වුණාට කතන්දරේ වෙනස් වෙන්නේ නැහැ විභාගෙට ඒක ඇහුවොත් ඔයාලට පැහැදිලිව ඒක ලියා ගන්න පුළුවන් ලියා ගන්න සේවක පිරිවැටුම සේවක පිරිවැටුම වරායෙදි කියන්නේ සේවකයෙකු ආයතනයේ හැර යාම සඳහා සේවකයෙකු ආයතනයේ හැර යාම සඳහා සේවකයෙකු ආයතනයේ හැර යාම සඳහා බලපාන සාධක දැන් ඔයා රස්සාව කරනකොට ඔයාට ඒ රස්සාව ඒ ආයතනේ එපා වෙන්න බලපාන හේතු මොනවද? නේද? දැන් ඔය ඉස්සලා කතා කරපු කරුණ ඒවා තිබ්බා. නේද? ප්‍රමාණවත් වැටුපක් නැහැ. උසස් වීම ලබා ගන්න අමාරුයි. පිළිගැනීම නැහැ. එතකොට ආරක්ෂාව නැහැ. තව නිරන්තර සුපරීක්ෂණය කරන එපා වෙනවා නේද? වගකීම් වැඩි. වැඩ වැඩි. නේද? මේ වුණොත් එම් ඔයාලට මේ ආයතනේ දාලා යන්න සිද්ධ වෙනවා. ඔයා මෙන්න මේ කරුණු කාරණා හය අටක් निरंतर सुपरीक्षण निरंतर सुपरीक्षण वगकीम सा वेड राजकारी वेडिवी वगकीम सा वेड राजकारी वेडिवी රැකියා සුරක්ෂිතතාවයක් නොමැති වීම රැකියා සුරක්ෂිතතාවයක් නොමැති වීම දැන් එන ඔය වගේ සාධක නිසා එයාට රස්සාව එපා වෙන්න පුළුවන් මේ තව සාධක ඕන තරම් තියෙන්න පුළුවන් නේද विक्टर रूम के आवश्यकता न्याय अपेक्षा न्याय के मातृका लिया गन्नु विक्टर रूम के अपेक्षा न्याय के मातृका लिया गन्नु तो विक्टर रूम के अपेक्षा न्याय टिका कपड़े कथा करने तीन निशा अभी एक अहम में मत यार लबर सती विक्टर रूम के अपेक्षा न्याय कथा कर ला एक इवर कर ला लबर सती पार्ट मटे हम मदद दिया है मेतनी इधरी है तीन पार्ट हम जरा कथा करो ते हम සංජානනයේ තියෙනවා හරිද සංවිධාන චර්යාව තියෙනවා ගැටුම් කළමනාකරණයේ තියෙනවා හරි ඊට පස්සේ
මානව සම්පත් කළමනාකරණයට අදාළ අනපනත් ගැන කතා කරන්න තියෙනවා. ඒ වගේම සිද්ධි අධ්‍යයනය ගැන කතා කරන්න තියෙනවා. පුළුවා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ඒවායේ ක්‍රියාකාරීත්වයන් පිළිබඳව අපිට අවශ්‍ය කරුණු කාරණා ටික කතා කරන්න තියෙනවා මූලිකම පාඩම. ඈ මේවා මූලිකම පාඩම්. ඒ අර්ථයේ අර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ කතන්දර ටිකත් අපි මේක කතා කරන සංවිධාන චර්යාව වැඩි. ඒතර මේවා මේ මේවා ඇතුලේ තව පාඩම් තියෙනවා. පොඩි පොඩි පාඩම් ටිකක් තියෙනවා. ඒතකොට මේ කරුණු කාරණා මතක තියාගන්න වෙන වෙනම මෙනේවා මානව සම්පත් කළමනාකරණයේ අර මූලික සාධික පත්‍ර පාඨමාලාව දක්වා තිබ්බ අර කරුණු කාරණා 16 17 එහෙම පිළිවෙලට ආවගෙන මේවා වෙන වෙනම කරුණු කාරණා මේවා අතිශයින්ම වැදගත් මේකා ඊට පස්සේ අර තොරතුරු තාක්ෂණයක් තියෙනවා තොරතුරු තාක්ෂණය පිළිබඳ පාඩම මම සම්පූර්ණව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකා බැංකුවත් සම්බන්ධ කරගෙන මම ඒකේ කරුණු කාරණා කතා කරනවා ලංකා බැංකුව මම කතා කරා ඔයාලට මේක දේශනයක් ලෑස්ති කරලා තියෙනවා එතකොට ඒකෙදි මම ඔයාලට වර්තමානයේ මූල්‍ය පද්ධතිය ඇතුළේ පාවිච්චි කරන තාක්ෂණයේ කොයි විදිහට පාවිච්චි කරන්නේ කියන කරුණු කාරණාත් එක්ක ඒ පාඩම කතා කරනවා ඒකට මම නියමිත දිනයක් තෝරාගෙන ඉවර වෙලා ඔයාලට දැනුවත් කරනවා හරිද හරි එහෙනම් මෙතනින් අපි අදට මේ වැඩ ටික කතා කරලා ඉවර කරනවා